අයිබෝවන් කාලයකට පස්සේ ගොඩක් දේශපාලඥයෝ ඉල්ලීම් කළා දිනව වැඩසටහනට සහභාගී වෙන්න. ඉතින් ටෝක් විත් චතුර සාමාන්‍ය දේශපාලඥයන්ට විවෘත වෙන්නේ නැහැ. රටේ වැඩක් කරන හදන අලුත් නිර්මාණශීලී අදහස් තියෙන සහ අලුතෙන් දෙයක් කරන ඒ වගේම නිලධාරීන්ට විශේෂයෙන්ම වැඩි හඬක් නොනගෙන හැම අයටම තමයි මේ වෙන් වෙන්නේ. ඔබ දන්නවා වැඩසටහන් එහෙමයි ගිහින් තියෙන්නේ පහුගිය කාලය පුරාවටම. අද ඡන්දෙන් ඡන්දෙට එනවත් එක්කම අපි හිතනවා දැන් ඉතින් ඡන්දේ වැඩ කටයුතු ඉවර වෙනකොට අපහුව අපිට කතා කරන්න ඕන රට හදන වැඩ පිළිවෙලක් රට ගැන. ඉතින් එහෙම කතා කරද්දී පොලිසිය ගැන අපිට කතා කරන්නට බෑ. කතා නොකර ඉන්න බෑ. 1796 තරම් වූ ඈතක මුහුදුබඩ ප්‍රදේශ ආරක්ෂා කරගන්නට ලංකාවේ ආරම්භ කරපු ආරක්ෂක සේවයක් විදිහට ආරම්භිලා ඉන්පස්සේ ක්‍රමිකව විකාශනය වෙලා බොහොම ඉතිහාසයක් තිබෙන ආයතනයක් විදිහට පොලිසිය එදා ඉඳලා අද දක්වා වැඩ කරලා තියෙනවා. ඉතින් ඉතිහාසයේ වෙච්ච දේවල් ගැන කතා කරන්න පුළුවන් අලුත් දේවල් කතා කරන්න පුළුවන්. හැබැයි මේ ඉතිහාසයේ පුරාවටම වැඩ බලන පොලිස්පතිවරයෙක් වැඩිම කාලයක් මේ තනතුර ආවරණය කරපු කාලය මං හිතන්නේ ප්‍රථමද අවුරුද්දකුත් මාස 4ක් වෙනවා මේ මාසේ අවසන් වෙනකොට මේ රටේට පොලිස්පතිවරයෙක් නැහැ. ඉතින් පොලිස්පති විදිහට වැඩ බලනවා කෙනෙක්. හැබැයි එතුමා සෑහෙන සේවයකුත් කරනවා පේනවා. මාධ්‍යත් නැහැ. කතා කරන්නත් නැහැ. හොයන්නත් නැහැ කිව්වොත් නිවැරදි. අපි ඒ හින්දා අද දවසේ ආරාධනා කර සිටියා සම්බන්ධ වන්නට වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත් මහත්මයාට ආයිබෝන් කියලා බුදුමා පිළිගන්න. බොහොම ස්තුතියි ආරාධනා පිළිගත්තට. ඇයි අතනම නිකන් හැංග වෙලා වගේ ඉන්න බුදුමා එහෙම වැඩිය කොහොමද ඉස්සරින්ද මේ චරිතය ස්වභාවයද නැත්නම් වැඩිය කැමති නැද්ද මාධ්‍යට එන්න? මං හිතන්නේ මම පොලිසියට බැඳුනේ බුද්ධි නිධාරියෙක් වශයෙන්. ඉතින් බුද්ධි නිධාරියෙක් වශයෙන් අපි වෘදලා තියන්නේ වැඩියෙන් අහුම්කම් දීලා අඩුවෙන් කතා කරන්න. අපි සාමාන්‍යයෙන් අපි කියනවා ඒ කතා කරන විදිය ඇවිල්ලා බිහයින්ඩ් ද ස්ක්‍රීන් කියලා. තිරේ පිටුපස්සෙන් දැන් තමයි අපි වැඩ කරන්නේ. ඒ චර්යාව තමයි මං හිතන්නේ දිගට මට බලපාලා තියෙන ඇවිල්ලා. අද වුණත් මම ඇත්තට කතාවට දක්ෂ කෙනෙක් නෙමෙයි ඇවිල්ලා. කතාවට දක්ෂ කෙනෙක් නෙමෙයිද ඇත්තටම එන්න ඕන කමක් නැද්ද මාධ්‍යරේට? දෙකම තියෙනවා. හේතුව ඇවිල්ලා පොලිසියේ තියෙන පිළිගැනීමක් තමයි මේ පොලිස්පති කියන කෙනා සමාජයට දැකිය යුතු අයෙක් නෙවෙයි නමුත් දැනිය යුතු අයෙක් කියන කවිල්ල. සමාජයේ නීති හා සාමය හරි විදිහට ක්‍රියාත්මක කරන මිනිසුන්ට දැනෙනවා කියන පොලිස්පතිවරයෙක් ඉන්නවා කියන කවිල්ල. ඒකම තමයි පොලිස්පතිවරයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. අනිත් එක පොලිස්පතිවරයා පත් කරන්න වෙන රටේ රාජ්‍ය නායකයෙක් කියන තරයා එතනදී තීරණ කරන පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න දක්ෂතම පළපුරුදුම කෙනා තමයි පොලිස්පතිවරයෙන් පත් කරන්න ඉන්නේ. ඒතර ඒ අමිස කාර්යභාරයක් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවෙන් යට බාර දෙනවා ඉන්නවා. ඊට පස්සේ යාගේ යුතුයකම තමයි මේ රාජ්‍ය නායකයා රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් මොකද්ද පොලිසියෙන් බලාපොරොත්තු වෙන්නේ කාර්ය ඉෂ්ට කළ දෙන එක ඉන්නවා. ඒකෙන්ද එතනදී මම කියන්නේ පොලිසිය සාමාජ්‍ය පොලිසිය මිනිසුන් පෙන්නාම ඇති පොලිස්පති අවශ්‍ය වෙන්නේ මේ මහජනතාවට ප්‍රදර්ශනය කරන්න. දැන් මේ කතාව ටිකක් වෙනස් වෙලා තියෙනවා නේද? රාජ්‍ය නායකයාට පුළුවන් නම් කළා යවන්න. හැබැයි ව්‍යවස්ථාදායක සභාව විසින් තමයි තීරණය කරගෙන තීරණයක් ගත යුත්තේ අවසානයේ. මම කියේ ක්‍රමවේදය ගැනවිල්ල. ඒක කාලෙන් කාලට වෙනස් වෙන්න පුළුවන් වෙයිලා මොනවා වුණත්. මොකද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතාල වග්කීව නිලයක් තමයි පොලිස්පති කියන එක. එතකොට ජාතික ආරක්ෂාව අපි කියනවා භ්‍රමණය වෙන්නේ රාජ්‍ය නායකයා මත කියන එක ඉන්න. එතකොට අපි රාජ්‍ය නායකයා කිව්වත් ඒ ක්‍රමවේදිකවත් අපි අදහස් කරන්න ඇවිල්ලා රටේ පාලනය කිරීම සඳහා අවශ්‍ය තනතුරක්පත් කිරීම තමයි පොලිසිය තනතුර කියන්නේ. ඔබතුමා සඳහන් කරා ඔබතුමා බුද්ධි නිලධාරියෙක් විදිහට බැඳෙන්නේ කියලා. ඒ කියන්නේ මොන අවුරුද්දද කොහොමද ඔබතුමාගේ පසුබිම සැකසෙන්නේ පොලිස් සේවයට එන්න? පොලිස් සේවයට එන්න උනේ ඇවිල්ලා මගේ සියගිනෙක් හිටියා පොලිසියේ බොහොම ප්‍රතාපවත් චරිතයක්. ඉතින් පොඩි කාලේ අම්මා මට බත් කවන කොටත් මේ සියගේ කතා කිව්ව තමයි මේ කියන්නේ. එතකොට මටත් ආසාවක් ආවා. කවදරේ අවශ්‍ය මමත් පොලිස් නිලධාරියෙක් වෙනයි කියන එක. ඒක තමයි මූලික අදහස වුණේ ඉන්න. ඊට පස්සේ මම කොළඹ ආනන්ද විද්‍යාලයට ගියාට පස්සේ එතනදී රටේ කෙනෙක් කැපවීම සම්බන්ධ විශාල පුහුණුවක් ලැබුණා ඉන්න. ඊට පස්සේ මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. ඒ ඇතුළු වුණෙත් කවදරේ දවසක මම ඩිග්‍රී අරගෙන ඒස් විදිහට යනවායි කියන එක ඉන්න. ඒ අනුව තමයි අත්තම ඔබ විද්‍යා විෂය ධාරාවෙන් විෂය මොකද ඩිග්‍රී කවද මං කරේලා BSc මැතමැටික්ස් කරේලා භෞතික විද්‍යාව රසායන විද්‍යාවයි ගණිත විෂයෙන් දෙකයි කොහොමාර ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයේ අවසන් භාගයේ ලියලා ප්‍රතිඵල බලාපොරොත්තු ඉන්නකොට දවසක් ඒ කාලේ හිටපු පොලිස්පති හිටියාවිල්ලා සිල් දේරත් මහත්මයා හිටියාවිල්ලා එයාගේ පුතයි මම එකට තමයි රග ගැහුවේ එයා මට කිව්වා මෙහෙමයි එන්.ඇ.බී කියලා ඒ කාලේ එන්.ඇ.බී ආයතනයක් අලුතෙන් පිහිටෙව්වා ඒකට ඩිරෙක්ට් කේස් ලා ගන්නවා
असिस्टेंट डायरेक्टर पोस्ट ගන්න හොන්ඩා සිවි කාර් එකක් දෙනයි කියලා. ඒ අනුව හොඳ කට්ටිය ඉන්නව නම් මේ ප්‍රතිපල බලාපොරොත්තු වෙන කට්ටිය උනත් කමන්නේ ඉල්ලන්නේ කියලා. මොකද ඒ කාලේ රාජ්‍ය සේවයට විශ්වවිද්‍යාල ප්‍රතිපල බලාපොරොත්තු වෙනටත් ඉල්ලීම් කරන්න හැකියාව තිබුණා කියලා. ඉතින් අපි විශ්වවිද්‍යාල ශිෂ්‍ය වශයෙන් අපිට මේ හොන්ඩා සිවි කාර් එකක් එතකොට ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් පොස්ට් එක අපි ලෝකෝ දෙයක්. ඒකින්ද අපි මමත් ඒක ආසාවක් තිබ්බා. ඒ තමයි මම මේ බුද්ධ සේවයට එන්න මේ ආවේ කියලා. ඒ කියන්නේ එකපාර ඔකේ දැන් තියෙන SIS එකද ඉස්සර නෑ එතකොට තිබ්බේ මේක උනේ ඇවිල්ලා ඉස්සෙල්ලම පොලිසිය තිබුණා ඇවිල්ලා IB කියලා ඉස්සෙල්ලම තිබ්බ X branch කියලා ඊට පස්සේ ඕක විකාශනලා IB කියලා ආවා ඊට පස්සේ ඒක කරපු දේ 83 වගේ කාලෙකදී මේ රටේ තිබ්බ යුදමේ තත්ත්වය අනුව රටට අවශ්‍යලා තිබුණා ඇවිල්ලා ජාතික මට්ටමින් ආරක්ෂාව සම්බන්ධව අලුතෙන් සංවිධාන ඇති කරන්න ඇවිල්ලා ඉතින් මට පසුව දැනගන්නට විශේෂඥ වගේක් ඇවිල්ලා ලංකාවේ තත්ත්වය සම්බන්ධව විමර්ශන කරලා ඒගොල්ලෝ නිර්දේශ කරලා තිබුණා විශේෂාංශ දෙකක් හදන්න කියලා එකක් තමයි NIB නැත්නම් ජාතික තොරතුරු කාර්යංශය අනිත් එක තමයි STF එක විශේෂ කාර්යංශය මේ දෙකම එකතු කරලා එක පද්ධතියට අරගෙන හදන්න කියලා ඒ අනුව තමයි ඒකට ගන්න කිව්ව අලුතින් නිලධාරීන් ගැනීම බඩත් ඒගොල්ලෝ රෙකමන්ඩ් කරලා තිබුණා කියලා ඒ අනුව තමයි ඇවිල්ලා මේ අපිව මේ NIB එකට බඳව ගත්තේ එතකොට ඔබතුමා දැන් බුද්ධි නිලධාරියෙක් විදිහට අවුරුදු කීයක් එහි සේවය කරාද? අවුරුදු 9ක්. අවුරුදු 9. ඒතර SP ඇඳලාද එන්නේ? ඔව් මොවිලට ආවේ SP දෙරන එලියට ආවේ. ඒක පාට එලියට ආවේ. ඒකට කාරණා කිහිපයක් බලපෑවා. සතර අපි දැන් බුද්ධි නිලධාරියෙක් වශයෙන් ගත්තාම අපිට ඇත්තම කියනනම් මේක තරහෙන්ද මම කියනවට කිසිම තෙතක් නැතුව වැඩ කරන්න ඉන්නේ. රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩ කිරීමේදී එතනදී ප්‍රමුඛත්වය දීවෙත්තේ රාජ්‍ය ආරක්ෂාවට. එතනදී අනිත් දේවල් අදාළ නැහැ එතනදී මම මෙහෙම වල තෙල්ලා තියෙනවා මෙහෙමකට ටු විමර්ශනය කරලා තියෙනවා අධීක්ෂණය කරලා තියෙනවා තොරතුරු කරුවන් මම බඳවගෙන තියෙනවා එතකොට ඒ තොරතුරු කරුවන් මූණ දෙන සමහර අමීරි අධ්‍යක්ෂකුත් මම දැකලා තියෙනවා උදාහරණයක් වශයෙන් දැන් අපි කෙනෙක් ඉපදුනහම එයා මැරගන් ගිහලා අපි කියන්නේ ආගේ ජීවන රටාවක් තියෙනවා කියලා අපි දවසක යාව තොරතුරු කාර්යය ගත්තට පස්සේ ආගේ ජීවන රටාව අපි පාලනයට ගන්නවා කියලා අපි දන්න ඇවිල්ලා යාට අත්තේ නිරනවා මොකක්ද කියලා දැනගෙන ඉන්නේ අපි දන්න ඇවිල්ලා නමුත් අපි යාට පෙන්වන්නේ නැහැ ඒක. ඉතින් මේ වගේ බොහොම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉච්චර දැඩිව වැඩ කරන්න වෙනවා ඇවිල්ලා. එතකොට එක අවස්ථාවකදී ඕනම උත්තු සේවල නිලධාරියෙකුට එනවා ඇවිල්ලා තීරණයක් ගන්න එක. මේ ක්‍රමවත් එක ඉස්සරහට යනවද? එහෙම නැත්නම් අර මානසික හැඟීමක් මත පොඩ්ඩක් එළියට එනවද කියන එක. මට ඔතනදී හිතුණා ඇවිල්ලා මට දැන් ඇති ඇවිල්ලා මම තිය මනුස්සයෙක් වගේ වැඩ ගන්න ඕනේ කියලා ඒ අනතම ඉල්ලුව ඇවිල්ලා මට පොලිසියට යන්න දෙන්න කියලා ඉල්ලුවා. ඒ අනු බොහොම අමාරුවෙන් මම මුදා හැරිය ඇවිල්ලා. ඕක තමයි පොලිසියට මුදාරි කෂේ. ඒ කියන්නේ මේ රටේ අනාගත පොලිස්පතිතුමා සමහර විට බොහොම හිතේ තෙත තියෙන කෙනෙක්. නෑ. දැන් ඔබ එසේ සදාන් කරන්නේ. ඒ කිව්වට මමත් උත්සාහ කරනවා. නවුත් නෑ. හිතේ තෙත ඕන නේද මනුස්සය. මේමය සතුට මම කොළඹ ආනන්දින්දේලම ඉගෙන ගත්තා බෞද්ධ දර්ශනයක් යටතේ මම මහරගම වජිරාරාම දාම් පාසලේ ඔය අම්බටි රාහුල ආදුරුගා මම ධර්ම ඉගෙන ගන්න තියෙනවා මම ගරුකොණ්ඩ කිදාත්ත බුදුහාඳුරු කියලා තියෙනවා නේද ධර්මයේ ගුරු කරගන්න කියලා ධර්මයේ කියන්නේ ඉන්නා ඔයා ප්‍රෞතිනිදේ කෂින් වගේ රාජකාරිය හරියට කරන්න ඕනේ කියලා ගුරුරෙක් වුණාම ගුරුරැගේ තුම කරන්න ඕනේ කියලා හමුදාවට එක්ුණා හමුදාවට එක්කෝද කරන්න ඕනේ පොලිස් දාරෙක් වශයෙන් යා කාර්ය කරන්න අතට පොලිස් සුති වශයෙන් යාට පොයන කාර්ය මොකද්ද කළ යුතු කියලා. ඒක තමයි ධර්ම වේවිලා. යතෙන්දී යාළු මිත්‍රාදිකන් දුකසප්ප පිම්පව ඒවා බෑවිලා. මොකද මේක ඇවිල්ලා මහජන මුදලින් නඩත්තුන ආයතනයක් මේකට. අපි වකිණ මහජනතාවට. පොලිස් අධිධෝරයකින් පොලිස් ධාරයකින් බලාපොරොත්තු කාර්යයක් තියෙනවා. ඒක අරිෂ්ඨ කර යුතුයි. ඒක තමයි ධර්මය. ඊගින්ද මං කියන්නේ සාමාන්‍ය ජීවිතයේ මගේ වෙනම චරිතයක් වෙන්න පුළුවන්. පොලිස් ධාරයක වශයෙන් මගේ ඒ චරිතය බලාපොරොත්තු වෙන්න බෑවිලා. හිතෙත් එතන නැති පොලිස්පතිවරයෙක් ඉන්නේ නේ මම බොහොම ආඩම්බරින් කියනවා මම ඒකට කැමති කියලා කිව්වා ඔබ විශ්වාස කරනවද මේ රටේ මම එක කතාව එහෙම තව පොඩ්ඩක් තියලා මෙහෙම ඇහුවා ඔබ තමයි යුද්ධ කාලේ වැඩ කරේ එතකොට මම 2006 දී යාපනයේ කොට්ටාෂ් මණ්ඩල වශයෙන් වැඩ කරා මොහමලේ මොහමලේ සිද්ධිනොත් මම තමයි එතකොට SSVT වුණා දැන් එවැනි යුද්ධක අත්දැකීමක් තියෙන ඕවගේ නිලධාරියෙක් විදිහට බුද්ධ්‍යාංශ ගැන හොඳින්ම දන්න කෙනෙක් විදිහට වැඩ බලන පොලිස්පති තන්ත්‍රයේ කටයුතු කරන කෙනෙක් විදිහට පාස්කු ප්‍රහාරයේ නැති වෙච්ච ජීවිත සඳහා
පොලිසිය වක් කියන්න ඕන කියලා විශ්වාස කරනවා. චතුර ඒකට මට ඍජු උත්තරයක් දෙන්න බෑ මොකද මේ සම්බන්ධව විමර්ශන කටයුතු පැවැත්වෙන හින්දා හිතට එකක මට ඒ සිද්ධිය නැතුව ඕනනම් වාට කියන්න පුළුවන් මේ බුද්ධිංශය පොලිසිය අතර තියෙන සම්බන්ධය මොකද්ද කියන එක ඕනනම් කියන්න පුළුවන් මම මේ අදහස් කියන්නේ පාස්කපාර වගේ නෙවෙයි මම කැමති ඒ කතාව ඔබතුමාට චතුර සාමාන්‍යයෙන් ඕනම රටක බුද්ධිංශය තුනක් තියෙන්න ඕන කියලා තමයි පිළිගන්නේ කියලා එකක් ඇවිල්ලා හමුදා බුද්ධිංශය හමුදා බුද්ධිංශයෙන් කරන්න ඇවිල්ලා රටේ සම්බන්ධාංශ සම්පූර්ණ සීරුවෙන් තියන්න ඕනේ ඒ සඳහා තියෙන තර්ජනවාදික සම්බන්ධව යන්න හමුදා බුද්ධිංශයෙන් කරන්න ඕනේ ඊට අමතරව අපි ඒකට කියන මිලිටරි ඉන්ටෙලිජන්ස් කියලා ඊට අමතරව ජාතික මට්ටමේ රටේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ස්වාභිලිම සඳහා ජාතික මට්ටමේ බුද්ධිංශයක් තියෙන්න ඕනේ කියලා ඒකට කියන ස්ටේට් ඉන්ටෙලිජන්ස් කියලා ඒ කාලේ කියන්නේ NIB වුණා දැන් SIU වුණා මේ මෙමුණවනොත් මේ ආයතනය කරන්න ඉන්න රාජ්‍ය මට්ටමින් බුද්ධි තොරතුරු රැස්කිරීමයි කියලා. ඊට අමතරව භූමියේ තියෙන තොරතුරු හා ගැනීම සඳහා වෙනම තොරතුරු ක්‍රමවේදයක් තියෙනවා කියලා. එතකොට අපි මේ රාජ්‍ය බුද්ධිංශයකින් කරන බුද්ධි තොරතුරු අපි කොටස් දෙකකට බෙදලා ඉන්නවා. එකක් අපි කියනවා පොලිටිකල් ඉන්ටෙලිජන්ස් කියලා අනිත් එක කියනවා සිකියුරිටි ඉන්ටෙලිජන්ස් කියලා. पोलिटिकल इंटेलिजेंस के अंदर राज्य आरक्षा संबंध देशपालन स्थावर को राज्य बुद्धि सेवा कि देशपालन स्थावर संबंध हमती सीम साबली सिक्योरिटी इंटेलिजेंस के अंदर रटे त्रस्ताधिक जाति आरक्षा बलपा अन्नी संबंध हवा बल तो मैं सिक्योरिटी इंटेलिजेंस के अतर पास यो दिन मे बुद्धि अंशवली दिन तुरू क्रियात्मक अंश दिन उदाहरण क्वेश्चन लंका वन अभी पुलिसपति दिन तो पुलिस पति करे मेरा सिक्योरिटी इंटेलिजेंस अब आप किया हार्ड इंटेलिजेंस के मत ऑपरेशन इंटेलिजेंस के लिए मेगा हर गंडोने भूमिय क्रियात्मक बुद्धि आप कंटैक्ट इंटेलिजेंस के एक पुलिस पति स्पेशल ब्रांच विशेष कार्य पुलिस इन बुद्धि निर्धारित मेन निर्धारण यदलाधन लबादीन बुद्धि तौर तव दुट वैडीन कर उदाहरण क्वेश्चन वोट की वेम को प्रस्ताधिपर के इवट इतकोट पुलिस पति दंडा मे किट बुद्धिवंश दीपिक कोहिदेन्नी कोहिला दीन को नवतलाइन को याकार तो याकर याग दीन कंटक इंटेलिजेंस की पद्धति पावचक मेक वैडीन कोहिद मिगतम पुलिस बुद्धिवंश यात्र तीन संबंध इतकोट मे मे संबंधी पावचक विमर्शन खंडा इतकोट ये तमंग तीन बुद्धि साकाचा कल इट पास क्रमें युद्ध मिगता बुद्धि तुरी पुलिस तीन संबंधी हरीर दीवन करके संबंधीकरण मना संबंधीकरण हिंगना रटे कस्त प्रहार अनावास प्रश्न मेवा विधियाँ मेमी दाली असुगन बुद्धि अंशेट मेहम सद अंश दिखुण इतने पोलिस विशेष संबंध संबंध तिमुना तंदी बुद्धियांश वहाँ क्रियात्मक सन्द अभी ऑपरेशन नामिक मेहू मे हस्ता तिमुना कोई तन दक्ष बुद्धियांश तिमुना मेहू अंश नेता बुद्धि सार्थक वाले पुलांगे दाने तुवागेटते मेहू अंश तीर दंड बुद्धि संबंध एवल क्रियाकृति आकार तिमुना දැන් මම මේ දවස්වල මේ මේ පාතාලේ සම්බන්ධයෙන් උකට ගත්තත් අපි ඒ ක්‍රමවේදයෙන් දැන් පාවිච්චි කරන්නයි. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයේ සිදුවන අවස්ථාවේ මෙහෙම මාෂේ තිබුණේ. මම මේක දන්නේ නැහැ කියන්න කොහොමද? මේ කියන්නේ ඒක බුද්ධි නිධාරෙන් තමයි දන්නේ ඒක කොහොම පාවිච්චි කරද නැද්ද කියන එක. යුද්ධ කාලේ තිබුණා. යුද්ධ කාලේ තිබුණා. ඒ කියන්නේ කොයි හරි අවුලක් වෙලා තියෙනවා. ඒ අවුල අපිට එළියේ ඉඳලා බලනකොට මෙහෙම පේනවා. ඒ කියන්නේ SIS के प्रधानिया CNI ए आरक्षक लेकिन रिपोर्ट करना आई मिलिटरी इंटेलिजेंस एक तुर तुरु बेदागे मैं सिद्धवेन्नी बुद्धियांश मेरे विधीर इसरा मे बेदागे मैं सिद्ध होना देखा युधा मुदा बुद्धियांश अत्यक नाविका मुदा बुद्धियांश अत्यक मैं तुर तुरु ऐनवाद विदेश का तुर तुरु के लिए मैं SIS कट देने पोलिस पति टेमता CNI टद वात्मा काट मैं पेटली लाती मट मट एक अवबोध अग्नि मम्मी काली दंतने मट अवबोध अग्नि दंतीन तत्न मट की अनुकूल दंतीन तत्न पेटली लाती है दंग किसमें दंग अत्म आरक्षक लेकिन तुम्हें अटते सीरम
ආරක්ෂක අංශ ප්‍රධානීන් බුද්ධි තොරතුරු නිධානය එකතු වෙලා පොලිසිය එකතු වෙලා එන ඔක්කොම බුද්ධි තොරතුරු සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා ගතිවර පියවර ඔක්කොම මොනවද කියලා ගන්නවා. ඒක තමයි ක්‍රමවේදය. ඊට අමතරව පොලිස් ස්තුති වශයෙන් මම කරන්නේ පොලිසිය මට්ටමින් ඇවිල්ලා තියෙන බුද්ධි අංශ එකතු කරලා ඒකම විමර්ශකණ්ඩ එකතු කරලා ඒ සම්බන්ධ කරනවා. දැන් ඒ ක්‍රමවේදය හොඳට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේ තනතුරු වල ඉන්න පුද්ගල චරිතත් එක්ක තමයි අත්‍යවම තීරණය වෙන්නේ රටේ කාටද තොරතුරු වෙන්නේ මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. අපිට වෙයිද යම් කිසි ක්‍රමවේදයක් රටේ අවශ්‍යතාවය අනුව වැඩපිළිවෙළ දූරාවලියක් මේවා හැදෙන්නේ නැද්ද? මේ වගේ දෙයක් නැති බව පේන්න තියෙනවා පාස්කු කොමිසමේ ලිදරව් වෙච්ච කරුණු එක බලනකොට. ද කොමිසමේ එන සාක් ඒගොල්ලන්ගේ තියෙන නිර්දේශන ඉස්සිරියේදී මම හිතන්නේ යම් යම් ක්‍රම දේවල් ඒගොල්ලෝ තීරණය කරයි. නමුත් අතීතයේ තිබ්බ විදියට මම දන්න විදියට ඒ කාලේ මම සේවය දෙනකොට තිබ්බ පොලිසියේ සීනියර් ඩීජී ඩීජීඅයිස් කියලා තනතුරක් තිබුණා කියලා. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් සති එතකොට ඉන්නේ ඩිරෙක්ටර් ජෙනරල් බොද්ධි තොරසර සහ සිකියුරිටි ආරක්ෂා සම්බන්ධ. එතකොට ඒ කාලේ හිටිය මිනුරන්ද මහත්මිය හිටියා. සිරිලිරත් මහත්මිය වැඩ කළා තිබ්බා. එතකොට එතෙන්දී අපේ තිබ්බ හැඟීමක් තමයි කවුද පොලිස් සති වෙන්නේ? එයා ඉට ඉස්සල මේ ඩීජී පොස්ට් එකේ සිටියද කියන එක. මොකද එතකොට එයා ලංකාවේ පොලිසිය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු මෙහිමට එයා දැනීමක් තියෙනවා. මෙහිම සම්බන්ධ දැනීමක් තියෙන. එතකොට තොරතුරක් එයාට ආවම එයා දන්නවා මේක කොහොමද හැසිරිය තිය ආකාරය කියලා. ඉතින් මං හිතන්නේ මම දකින්න ඇවිල්ලා ප්‍රධාන මුණියවිල්ල මේ ඩීජීඑස් තනතුරු අපි පොලිසිය නැති වෙච්ච එක ඇවිල්ලා. ඒක තිබුණා නම් ඇවිල්ලා එතකොට ඕන බුද්ධි තොරතුරක් හැසිරීම සඳහා ලෙස ක්‍රමවේදය පොලිසිය ලැබෙන ඇවිල්ලා. අනාගතයේදී තනතුරු ඇති යුතුයි කියලා තමයි මම අදහස් කරන්න ඇවිල්ලා. ඔබතුමා ලංකාවේ අධ්‍යාපනයට අමතර විදේශීය අධ්‍යාපනයක් ලැබලා තියෙනවද කොහේ හරි? විදේශීය රටවලින් ලබා දුන් පාඨමාලාවක් අදාරලා තියෙනවා. ඒ කියන්නේ බුද්ධි තොරතුරු වලට වෙනම ගින් තියෙනවා. මොනවද සාමාන්‍ය? නෑ මං කියන්නේ එහෙම මෙහෙම දෙයක් අදාරපු එකම එක්කෙනා ඔබතුමානේ. මං කොතරාවල අකඩමියකින් මං මාස්ටර්ස් කරාවිලා පශ්චාත් උපාධිය. ඊට පස්සේ බ්‍රැඩ්ෆර්ඩ් යුනිවර්සිටියකින් සාමය සම්බන්ධව තිබේ කාලේ තිබ ලොකු විශේෂකනේ. ඒ සම්බන්ධව පාඨමාලා හදාරුවා. ඊට පස්සේ මට හාවඩ් විශ්වවිද්‍යාලයෙන් පිරිනමපු පාඨමාලාවකුත් මට මේ දුරස්ථ පාඨමාලාවක් හදාරන්නට මට හම්බුණා. ඉන්ටෙලිජන්ස් කියන දේක නෑ. ඒක තියෙන්නේ ඉල්ලා මේ සංවර්ධන රටවල රාජ්‍ය ආයතන වැඩ කළ යුතු ආකාරය සම්බන්ධව සීමිත සම්පත් මත එතකොට රාජ්‍ය ආයතන කොහොමද වැඩ කරන්න ඕනි කියන සම්බන්ධව පාඨමාලාවක් කියනවා. හාවර්ඩ් එකේ පාඨමාලා උදා වුණා කියලා හිතෙන්නේ නැද්ද මේ කොරෝනාත් එක්ක ඇති වෙච්ච තත්ත්වෙට ඔබතුමානි? ඒකත් එක කාරණා. නමුත් බුද්ධි අංශයේ අද්දගීම තමයි මට හොඟ කුඹල දෙන්නේ. නෑ මම මෙහෙම ප්‍රශ්නයක් අහුවෙම කොවිඩ් එක මේ යල්පන ගිය ක්‍රමවේද අපි දන්නවා පොලිසිය තිබිච්ච දෙයක් දැනුවත් කිරීම මෙහෙම ෆැක්ස් එක ගැහුවම කීපයක් යනවා දින කීපයක් යනවා සමහර ලාවට මේ ෆැක්ස් එක අදාළ ස්ථානවලට දෙන්න ප්‍රායෝගිකව ගත්තොත් පොලිසිය 450කට වැඩි සංඛ්‍යාවකට මේක 437කට යවනවා කියන එක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. මොකද ඔබතුමා මේ WhatsApp වලින් වැඩසටහන පටන් ගන්නවා දැනුවත් කරනවා මොකක්ද ඇත්තට මෙතන වෙන්නේ? මේමයි දැන් ඔයා මගෙන් හාවඩ් ගැන අහුවා. ඒකේ එක පාඨමාලාවක් තිබේ එක ලෙසන් එකක් තිබුණා. උදාහරණයක් වශයෙන් ඔයා අද කොළඹ යන්න ලෑස්තිනව නම් ඔයා ඒ සඳහා සූදානම් වෙන්නේ කොහොමද කියලා. අද දවසේ වාට දින්න ඇවිල්ලා කෝල් එකක් දෙනවා මේ මොකද්ද වාහනයක් ගන්න ගත්තා කියලා. නමුත් 1800 දී ඔයා අද මේ කොළඹ ඉඳන් නුවර යනවා නම් කොහොමද ඔයා ඒක සැලසුම් කරන්න කියලා. ඒ වගේ ඇවිල්ලා එක් එක් කාර්යයන් සඳහා කොහොමද සූදානම් සම්බන්ධ අනිත් වගේ දැනුමක් ලබා දෙනවා. මෙතෙන්දී මම දකින්න ඇවිල්ලා මේ කොරෝනා කියන එක සම්බන්ධව අපි ඇත්තම කියනනම් ඒකට අධි තාක්ෂණයත් එක්ක තමයි ඒකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුනේ. අනිත් එක තමයි අද සෑම පොලිස්දාරියෙක් ගත්තාම අපි අර ඉස්සර කිව්වට අටපාස් වෙච්ච පොලිස්දාරියෙක් අධිහිම කට්ටිය නැහැ. දෙන්නේ බොහොම තාක්ෂණයේ භාවිතා කරන බව බොහොම දැනුවත් තියෙන පොලිසි නිලධාරීන් ඇවිල්ලා. ඔය සෑම නිලධාරියෙකුට පුළුවන් වෙලා අද තියෙන මටවත් සරණ බැරි දේවල් ඒ වගේ ස්මාර්ට් ෆෝන්ස් ඇවිල්ලා නැත්තම් අලුත් අද ජංගම දුරකථන ඒගොල්ලන්ට පාවිච්චි පුළුවන් වෙනවා. හැම එක්කෙනාම දන්න ඇවිල්ලා කොහොමද මේ වෙබ්සයිට්ස් හැන්ඩල් කරන්න කියලා. ඉතින් ඒක තමයි මම පාවිච්චි කරගත්තේ. මොකක්ද අතර මෙතන උනේ දැන් මේ කොවිඩ් එක මොකක්ද ඔබතුමා? උනේ ඇවිල්ලා දැන් අපි සාමාන්‍ය සම්ප්‍රදායට ගියා නම් ඇවිල්ලා දවස් දෙකක්වත් වෙනවා කොළඹ මූලස්ථානයෙන් ගන්න පියවරක් භූමියට යන්න. නමුත් මේ කොවිඩ් සත්‍යයේදී ඇවිල්ලා තත්වරෙන් තත්වරේ විනාඩියෙන් විනාඩියට තත්ත්වය වෙනස් වෙන ඇවිල්ලා. එතකොට පොලිස් මූලස්ථානයේ ගන්න තීරණ ඒ අවස්ථාවේ භූමියට යාමේ ක්‍රමවේදයක් තියෙනවා. එහෙම නැත්නම් අපි ෆේල් වෙනවා ඒක. ඒ ක්‍රමවේදය තමයි හැදුවෙලා මේ වගේ WhatsApp group එකක් හදලා මුළු ස්ථානාධිපතිවරුන් දක්වාම
ක්ෂණිකයෙන් ඒ පණිඩියාමේ ක්‍රමවේද හැදුවා. ඊටසේ ස්ථානාධිපතින්ට කිව්වා තමුන්ගේ පොලිසියන නිධානයෙන් එක්ක වෙනම WhatsApp group හදාගන්න කියලා. ඒ අනුව කරපුදී පොලිස් මුලස්තනේ ගන්න තීරණය විනාඩියක් ඇතුළතදී අත්තම කියන භූමියේ සෑම පොලිස්දාරයෙක්ම දන්නවා කියලා. ඒක තමයි අපේ සාර්ථකත්වයේ ප්‍රධානම හේතුව වෙන්නේ. දැන් මේ කොවිඩ් කාලේ ඇත්තටම ඇඳිරි නීතිය පනවන්න පුළුවන් වෙන්නේ ජනාධිපති බලතල තියෙනවා. හැබැයි ඒ බලතල වැඩ බලන පොලිස්පතිවරයා පාවිච්චි කරනවා. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම කරන්න පුළුවන්ද? ඕක හුඟක් දෙනෙක් අහන ප්‍රශ්නයක් ඇවිල්ලා. දැන් මේ ඇඳිරි නීතිය කොහොම අපේ පුරුදලා තියෙනවද මේ ආරක්ෂක තත්ත්වය මත පවත්වන ඇඳිරි නීතිය. එතෙන්දී අපි කාල සීමාවල් නියම කරනවා. මේ රට ඉලිට යන්න බෑ. මේ රටේ ඇඳිරි නීතිය අයින් කරන්නේ. ඒවට අපේ ජනතාව ඔක්කොම පුරුදලා තියෙනවා. නමුත් මේ ඇඳිරි නීතිය අත්තම කියනනම් සෞඛ්‍ය හේතු මත පැවතුණු ඇඳිරි නීතිය. මේකේ තියෙන තත්ත්වය වෙනස්. ප්‍රදේශ වෙනස් වෙනවා ඊළඟ කාලේ එක එක සීමාවල් වෙනස් වෙනවා. ඉතින් අනුව හුඟක් මේක පටලවගෙන තියෙනවා මේ සෞඛ්‍ය හේතු මත පැවතුණු ඇඳිරි නීතිය ආරක්ෂක හේතු මත පැවතුණු ඇඳිරි නීතිය. මේක කොහොම දෙකක් ඇවිල්ලා. නීතිමය වශයෙන් ගැළවීමක් ලැබෙයිද මේකෙන් හදිස්සියක් කවුරු හරි කෙනෙක් අභියෝගය දැන්ටමත් ඒ සම්බන්ධයෙන් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මේ සම්බන්ධව අධිකරණයේ කීප දෙනෙක් අභියෝග කළා තිබ්බා. අධිකරණයෙන් අපිට දියත් වෙන ඒක සම්පූර්ණ නීති අනුකූලයි කියලා. කොවිඩ් අභියෝගය මර්ධනය කිරීමේ ක්‍රියාවලියේදී සතුරු වෙන්න පුළුවන්ද මුතුමල ගත්ත ක්‍රියාමාර්ග? උපරිම අපි දැක්ක පොලිස් නිලධාරීන් තමයි වැඩිම ප්‍රමාණයක් එළියේ හිටියේ. පොලිසියේ නිලධාරීන් හැම දරක් එකම හිටියා. මාර්ග බාධකවල හිටියා. හැබැයි අඩුම සද්දයක් තිබ්බේ පොලිසියේ. පොලිස් ප්‍රතිසත් වැඩිය කතා කරන්නේ නැහැ. ඒක අසාධාරණයක් වුණා කියලා හිතන්නේ නැද්ද පොලිසිය කට්ටියට? මම වට කිව්වනේ සාමාන්‍ය අසාධාරණ වෙන්න බෑ මේ වගේ තත්ත්වවල තියවිලා. අවශ්‍ය වෙන්නේ මහජනතාවගේ ආරක්ෂාව තමයි අවශ්‍ය වෙන්නේ. අතන කොහොමද යන්ත්‍රණය කොහොම ක්‍රියාත්මක වුනේ? ඒ කියන්නේ මම සාමාන්‍ය ප්‍රශ්නයක් විදිහට අහන්නේ අඩු ගානේ මුවාවරණයක් නැහැ. අද PP කිට් එකක් නැහැ. කට්ටිය බයයි. අඩුම ගානේ සැනිටයිසර් එකක්වත් නැහැ පොලිස් නිලධාරීන් අතර. ඔවුන්නේ එහෙම තියෙද්දි වැඩේ බාර අරගෙන කොමාරි ඔබතුමාට පුළුවන් වුණා මේ නිලධාරී ටික පාරේ තියන්න. මේකේ ක්‍රම දෙකක් අපි අනුගමනය කරගන්නවා. එකක් තමයි මේ කොවිඩ් රෝගිය පාලනය කිරීමට භූමිය කරපු දේ ඇවිල්ලා. දෙවෙනි එක තමයි කොවිඩ් එක සම්බන්ධ පොලිස් නිලධාරීන් ක්‍රියාකලාපය. මේ කොවිඩ් අසංගතය සම්බන්ධව මුලින් දැනගන්න ඉච්චකම අපි කරේ ඇවිල්ලා පොලිස් මුලස්ථානයේ විශේෂ කණ්ඩායමක් යොදවලා මේක අපි අධ්‍යයනය කරා. මේ ලෝකෙ වෙන රටවල මේක එනකොට මේක කොහොමදත් අපි දැනගත්තා මේක කවදාද දවසක ලංකාවට එනවයි කියන එක. ඒකේ පෙරසූදානම්ක් තිබුණා. ඒ කියන්නේ කොයි කාලේ ජනවාරි? ජනවාරි. එයා ජනාධිපතිතුමාගේ කමිටුව තිබ්බෙන් පස්සේද? ඊට පස්සේ. ඔව්. මොකද ඒකේ තේරුම ඇවිල්ලා කමිටුව තියෙනකොට අපිට අනාගතයේ ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා අපිට තේරුම ඇවිල්ලා. ඒකින්ද මේක අපි අත්දකපු දෙයක් නෙවෙයිනේ. ඒ හින්දා අපි කවුදේ ලෝකයේ අන්තර් රටවල් කොහොමද මේක හෑන්ඩල් කරන්නේ? රටවල පැතිරෙන්නේ කොහොමද මේක සම්බන්ධව? පොලිස් මූලස්ථානයෙන් අපි ඒකදී අධ්‍යයනය කළා. ඒකෙදී තේරුණා වෙලා මේ සමාජයත් එක්ක අනිවාර්යයෙන්ම පොලිසියට ගැටිලා මේක මර්ධනය කරන්න වෙනයි කියන එක ඇවිල්ලා. ඒ කිසියම් ආකාරයේ පොලිස් දහරේකට මේ ලඩක් හැදුනොත් මුළු සමාජයෙන්ම බොහොම ඉක්මනට බේරුණා. ඒකින්ද ඉස්සලම නීති රීති සීමා කිරීම පැනෙව පොලිස් දහරෙන්ට. උදාහරණයක් වශයෙන් ඒගොල්ලන්ගේ නිවාඩු අවලම් කරා. අවලම් කළා කිව්වා ළඟම තියෙන පොලිසියට වාර්තා කරන්න ඕනේ. ඊට පස්සේ පොලිසිය තියෙන සම්ප්‍රදායික වාර්තා කිරීම ක්‍රම තියෙනවා, රාජකාරී ක්‍රම තියෙනවා, ඒ ඔක්කොම වෙනස් කරා. ඊට පස්සේ ඒගොල්ලෝ පිළි ඇදියොත් සෞඛ්‍ය ආරක්ෂක දිමුණාද කියන එක ඒගොල්ලන්ට දැනුම් දුන්නා. නිලධාරී විතරක් නෙවෙයි, නිලධාරීගේ පවුල් වලින් කට්ටිය පිළිපැදුවේ චාරිත්‍රවාද කියලා දුන්නා. උදාහරණයක් වශයෙන් ගෙදර ඉන්න නෝනට තැන් තැන් වල ගිහිල්ලා කතා කරලා ගෙදර ඇවිල්ලා හදාගෙන ආවොත් මහත්යට තැදෙනවිල්ල. එහෙමනම් ගෙදර නිලධාරියාගේ බිරිඳ දරුවෝ හැසිරෙනවා කරකම මත ඒවට සීමාවල් අපි කියලා දුන්නා කියලා. ඒ වගේ ඒ අමතරව ඊට අමතරව එයාට අත්තකුණ ලියාගන්න කිව්වා ඒගොල්ලන්ගේ පොතේ. මේ කියන දේවල් කරේ නැත්නම් එයාට නීතිමය වශයෙන් එයාට අත්න ඉරණ මොකද්ද කියන එක ලියාගන්න කිව්වා. එතකොට එයාට නිලධාරියා දන්නේ නැහැ කියලා කියන්නද? එයාට දන්නවා තමුන්ගේ අතින් අත්වරද්දක් වුණොත් ඒ කියන දේ කරේ නැකනමුත් නීතිමය වශයෙන් එයාට මොකද්ද වෙන්නේ කියන එක එයාට හොඳ අවබෝධයක් තිබුණා. ඒ අනුව තමයි අපි අත්තම කියන පොලිස් දාලින් සූදානම් කරේ මේ කොවිඩ් සඳහා. එතෙන්දී ඒගොල්ලෝ දන්නවා නිසි ආරක්ෂක මොනවද, ඒවා පිළියෙත් විදිහට කොහොමද කරේ නැත්නම් මොකද වෙන්නේ කියන එක. अडिम जनता गटिच आयतने हेमतीस हम एवनाट पुलिस को प्रश्न के सामान्यंगी अदिताक्षर अभी अधास्कर समस्त पुलिस अदिताक्षर එහෙමනම් සමස්ත පොලිසිය මේකෙන් බේරගන්නේ කොහොමද කියන එක තමයි අපි සූදානම් වුණේ. එහෙම නැත්නම්
ඕක එක්කෙනෙකු දෙන්න හැදෙයි ඒකෙන්ද ප්‍රශ්න නැහැ ඒක නෙවෙයි අපි ඒක සමස්ත පොලිසිය මේක හැදෙන සමාජයට හැදෙන එන සමස්ත පොලිසිය සම්බන්ධයෙන් අපි ගන්න ඕනේ එහෙමයි කියලා ඒ අධිසක්සිරුමත් තමයි අපි මේකදී ක්‍රියා කරේ ඇත්තම කොවිඩ් පාලනය කිරීම සම්බන්ධයෙන් දැන් විවිධ ආයතන අතර විවිධ පිරිස් අතර අපි තමයි කරේ කියලා සමහරු කියනවා තවත් සමහරු කියනවා අපි තමයි කරේ කියලා ඇත්තම කොහොමද පාලනය වුනේ ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන මේක අර බුත් අපි කියනවා ඉන්ටෙලිජන්ස් ලෙඩ් පොලිසිං කියලා බුද්ධිමය තොරතුරු මත පදනම්ව පොලිස් ක්‍රමයක් කියලා අපි කියනවා ඉන්න ඒ සඳහා දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි ඉන්නේ මේ කොවිඩ් සම්බන්ධ ප්‍රශ්න එක්ක මේ කොවිඩ් පාලනය කරේ කොහොමද කියන එක ඉන්න වයිසල වගේ වගේ ප්‍රධාන මූලිකත්වය ගත්ත රාජ්‍ය බුද්ධි අංශය ඉන්න ඉතාමත් දක්ෂ නිලධාරියෙක් ඉතාමත් දක්ෂ ආයතනයක් වාසනාවට අපිට තමයි ශක්තිමත් රාජ්‍ය බුද්ධි අංශයක් අපිට තිබුණා මේ කොවිඩ් ගැන කොට ඉන්න එතකොට මේ ප්‍රශ්නේ දවිලා කරේ ඉස්සලම පොලිසියේ තියෙන ස්පෙෂල් බ්‍රාන්ච් එකයි අනිකුත් බුද්ධි අංශ ඔක්කොම SIS එකත් එක්ක සම්බන්ධ කරලා බුද්ධිතරු හොයන්න දැම්මා ඉන්න. දාලා ඊට පස්සේ බුද්ධිතරු මත් තමයි අපි මේක ගියාවි. මේක හරියට කතාවකින් කියනවා නම් අපි හිතමු චතුරා ඇවිල්ලා අපිට පේන්නේ නැති යම්සි සතෙක් ඇවිල්ලා අපිට පහර දීලා මරණ ඇවිල්ලා. මෙයා පේන්නේ නැහැ කොහෙන් එනවා කියලා දන්නේ නැහැ. මෙයාව කොහොමද පාලනය කරගන්නේ කියලා අපි හොයාගන්න බැහැ ඇවිල්ලා. හැබැයි මේකේ එයාගේ එක දුර්වලතාවය තිබුණා තමයි මෙයා ඇවිදිනකොට බිම අඩි සලකුණු වෙනවා ඇවිල්ලා. අඩි දෙනවා අපි දන්නා ඇවිල්ලා පළවෙනි අඩි මේකයි දෙවෙනි එක මේකයි තුන කියලා අපි දන්නවා මෙයා යන්නේ මේ පාර කියන එක ඇවිල්ලා. ඕක තමයි හොඳම උදාහරණය. පළවෙනි අඩිය තමයි ඇවිල්ලා කොරෝනා රෝගී ඇවිල්ලා. එයා ආපු ගම මොකද කරේ ඇවිල්ලා කෙලිම ගිහිල්ලා හොස්පිටල් තියෙන ඒ සම්බන්ධ දීලා එයා විතර දාලා සමාජයෙන් එක්ක තියෙන සම්පූර්ණ සම්බන්ධය නැති කරා. තුන එයාගෙන් එන්නේ නැහැ සමාජයට. දෙවෙනි අඩිය තමයි ඇවිල්ලා එයාගේ වටේ හිටපු සමාජික ඇවිල්ලා. පෞලි සමාජික ඉන්න පුළුවන්. ඒ කට්ටිය මොකද කරේ ඇවිල්ලා යුද හමුත්තුම ඉතාම විශිෂ්ට කාර්යයක් කරා ඇවිල්ලා. ඒක දෙකදී හමුදාවල් එතකොට අර්ශුලිගන්තු මායි සංගේ බැලුවා. එතකොට ඒ කට්ටිය අරන් ගිහිල්ලා අපි මේ කොරන්ටයින් සෙන්ටර්ස් කියලා තියෙනවා ඒ තැන් වලට ගිහින් ඒගොල්ලන් දැම්මයි. තුන්වෙනි එක තමයි ඇවිල්ලා ඒගොල්ලොත් එක්ක ආශ්‍රයකු ආගිය තැන් කාර්යයකට ගියාද එතකොට කොහෙද තැනක රෙඩි කාර්යයකට ගියාද බස් එක ගියාද අන්න ඒ වගේ. ඒවා කට්ටිය අරගෙන ඒගොල්ලන් ටික වෙන්දගෙන හවුස් කොරන්ටයින් වෙන්න කියලා. ගෙදර නිරෝධානය වෙන්න කියලා. එතන හතරවෙනි පියවරක් එන්නේ නැහැ ඇවිල්ලා. මේ ආකාරයෙන් තමයි අපි කරන් ගියා. ඒක තමයි මං කියේ තාක්ෂණය අරගෙන බුද්ධිතරු මත හම්බිලා කරේ ඇවිල්ලා. එතකොට අපිට කොරෝනා රෝගියෙක් හම්බුණත් අපි දන්නවා අවසන් ප්‍රතිවලේ මොකද කරන්න ඕනේ කියලා. අවසන් එක්ක හම්බුණා අපි දන්න මුලට යන්නේ කොහොමද කියලා. ඒක තමයි මේ එන ඔක්කොම පොකුරු කියලා කිව්වට අපි දන්නවා පළවෙනි පැවිසි අතරේ මේක කොහොමද පාලනය කරගන්න කියලා. හැබැයි විශේෂයෙන් මේ කාරණා කියන්න ඕනේ ඉතින්. මේකදී මේ අර අපි පොලිසියෙන් තමයි කරේ ඇවිල්ලා අර සුවන් ගෙවල් වල මේක පෝස්ට් එකක් හදලා ගෙවුවා ඇවිල්ලා. ඒක ඇවිල්ලා අතිකරු ජනපත්තුම තමයි ඒකට අදහස කිව්වේ ඒ අනිත් අයට දැනගන්නත් ඒගොල්ලෝ කොහොමද හැසිරියාකර සම්බන්ධ දැන්වීමක් දෙන්න කියලා. يعني මුලින්ම මේ ගැන කිසිම අදහසක් තිබ්බේ නැහැ. එක පාරම ආපු වෙලාවෙම මෙහෙම අදහසක් ක්‍රියාත්මක කළා. ඔව්. එතකොට මේ සම්පූර්ණ ක්‍රමවේදී අතිකරු ජනපත්තුම තමයි නිරීක්ෂණය කරේ. මුලින්ම අවේනක හැම කේස් එකෙදීම එයා දුන්නාලා. එතකොට ඒ අනුව තමයි අපි ඔක්කොම එකතු වෙලා සිවිල් සන්නද්ධ සේවාවන් පොලිසියයි බුද්ධි අංශය අතකොට සෞඛ්‍ය අංශය එකතු වෙලා මේක පාලනය කරේ ඇවිල්ලා. එහෙම නැත්නම් අද වුණත් අපි මෙහෙම ඉන්නේ ඇවිල්ලා අපිට හොඳට විශ්වාසයක් තියෙනවා අපි සියලු පාලනික ක්‍රමයේදී සම්බන්ධ. එතකොට බාහිර රටකින් ඇවිල්ලා කවුරුහරි අපිට දෙන්නේ නැති නීතිවරුන් ඇතුළට ආවොත් එතකොට එතනින් සමහරවිට කන්ටැක්ට් කරන්න පුළුවන්. ඒව සම්බන්ධ අපි බොහොම ඉන්නවා. උදාහරණයක් වශයෙන් අපි මුළු කෝස්ටල් ඒරියා එක පෝස්ටර් ගහලා මිනිස්සු දෙනුවත් කරලා තියෙනවා එන්නේ කියලා. ඒ ආවත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි දන්නවා අපුගම කොහොමද පාලනය කරන්න කියලා. ඒ අරින්ද මේ සමාජයේ මෙහෙම තියෙනවා කියන අපිට එහෙම දෙයක් අපිට මේ කියන්නේ බියවන කාරණාවක් නැහැ ඇවිල්ලා. ඔතමා ඉතමන්ත ඉක්මනට ක්‍රියාත්මක වෙලා ඔය ස්ටිකර් එක ගහන්න පොලිස් නිලධාරියා ආවනෝ අඩු ටික බෙදා ගන්න බැරි වෙනකොට ඒකටත් පොලිසිය සම්බන්ධ වෙනවා රාජ්‍යාංශ එක්ක අනිකුත් යාන්ත්‍රණය කොහොමද ගොඩ නැගුවේ ඒක තියෙන පොලිසිය දක්ෂතාවය විතර මම ඒකයි කිය පොලිසිය කියන්නේ තනිය චාතනක් නෙවෙයි සමාජයේම කොටසක් නේ ඒක රාජ්‍ය ආයතනත් එක්ක දේශපාලන ක්ෂේත්‍රත් එක්ක ඒතර අනිකුත් එකට එකතුලා වැඩ කරන ආයතනයක් ඇවිල්ලා ඒතර අපි දන්නවා සමාජයේ ප්‍රශ්නයක් වුණාම ඒ ප්‍රශ්නේ අපේ මට්ටමින් කරන්න පුළුවන්ද එහෙම නැත්නම් තව කට්ටියක් ගන්න ඕද අපි ඒක උන සම්බන්ධීකරණය කරගත්තා. උදාහරණයක් වශයෙන් කොළඹ හිටිය යාචකයෝ අපි ගිහින් දැම්මයි. ඒකට අපි පුනරුත්ථාපන කතා කරා. ඒතර මිනිසුන් එළවලු නැහැ ඇවිල්ලා. එතකොට කවුදේ අපි දමුල්ලෙන් ඒ විදිහට එළවලු ගන්නලා දෙන්න හැදුවා. එතකොට සමහර අයට කන්න කෑම නැහැ ඇවිල්ලා. එතකොට ඒවට දාන පොතිය එකතු කරලා ආයතන එකතු කරලා පන්සල එකතු කරලා අපි ඒකට දුන්නා ඇවිල්ලා. එතකොට සමහර අයට ඇවිල්ලා ෆාමසිස් ඇවිල්ලා. එතකොට ඒවට කවුදේ බෙහෙත් ගන්න ඒ ක්‍රමවේද හදන්න ඕනේ. එතකොට මේක පොලිසිය කියන්නේ ඇවිල්ලා චතුර ඉතාලම සංකීර්ණ මේකක්. ඇවිල්ලා බලන්න පොලිසියට ඇවිල්ලා පොලිසිය කොච්චර මේ කියන්නේ අභියෝගාත්මක රැකියාවක්ද කොච්චර සතුටු වෙන්න පුළුවන් සේවයක් කරන්න පුළුවන් ආයතනයක්ද කියලා ඇවිල්ලා බලන්න ඇවිල්ලා. ඒ අතුරට පස්සම තේරෙන්නේ
මගේ කයි කිව්වේ මේක කරේ නැත්නම් සමාජයට හානියක් වෙන හැංගීම අපි ගාව තියන ඇවිල්ලා අන්නේ හැංගීම මත මේ කරන්න ඇවිල්ලා මටත් කියන්න පුළුවන් ඇවිල්ලා ඕක පොලිසිය වැඩක් නේ ඕක සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩක් කියලා කණ්ඩ දෙන්න නැත්නම් කියලා අපිට කරන්න දෙයක් නැහැ කියන්නේ එහෙම බෑ මිනිස්සුන් බඩගින්න නෝන නම් අපි වක් කියන්න ඕන ඇවිල්ලා මොකද අපි මිනිස්යන් වෙනුවෙන් ඒගොල්ලන්ගේ මේ මුදල් වලින් අපි ආයතනයක් ඇවිල්ලා මේක ප්‍රශ්න තියන්නේ චතුර මේ පොලිසිය සමාජ අතර ගැටීමක් තියෙනවා කියලා හේතු ඇවිල්ලා මේ මිනිස්සු සමාජ හිතනවා පොලිසියට ඉර හඳලා තියෙන හැමදේම කරන්න ඕනේ කියලා ඇවිල්ලා නමුත් පොලිසියට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා කියලා අතර පොලිසියට කරන්න පුළුවන් දේත් ඉල්ලන දේත් අතර පරතරයක් තියෙනවා කියලා නමුත් අපි කවදාකවත් මිනිස්සුන්ට කියන්නේ නැහැ ඕක අපින් ඉල්ලන්න එපා කරන්න බෑ කියන්නේ නැහැ කියලා අපි කරනවා කියලා ඉතින් මේක නොකරනවා පොලිසියට බයින් ඇවිල්ලා අපි අර කරන්න කිව්වා මේක කරන්න කරේ නැහැ කියලා ඇත්තම කියනවා සමහරවිට අපිට අයිදේකුත් නෙවෙයි අර මහජනතාව විසින් තියෙන අනුකම්පාව මත කරුණා මත අපි අර දන්නවා ඒ වෙලාව කරේ නැත්නම් මොකද වෙන්නේ කියලා ප්‍රතිඵලය. ඉතින් ඒක කිරීම කාර්යය මොක තමයි ඒක හේතුවක් කියලා. මම හිතන්නේ ඔබතුමාගේ දක්ෂතාවය මේ සැලසුම් කරණයත් එක්ක තියෙන හින්දා ගොඩක් දේවල් එහෙම වෙනවා කියලා හිතන්න පුළුවන්. මෙහෙමයි දැන් ඔය අපි හුඟක් කරාට මේ නායකත්වය ගැන කියන ඇවිල්ලා ආයතනයේ නායකයා තමයි මේ වැඩකරු කියලා. ඕක මේ අපි කරන අදහසක් තියෙන ඇවිල්ලා මේ හොඳම උදාහරණයක් ගන්නවා සිංගප්පූරුවේ ලී ක්වාන් යූ. අපි කියන්නේ සිංගප්පූරුව හදන්නේ ලී ක්වාන් යූ තමයි මුල් වෙන්නේ කියලා. හොඳ ලී ක්වාන් යූ කියපදේ ලයාගේ කැබිනට් එකේ කරේ නැත්නම් ඇවිල්ලා හැදෙනවද කියලා. කැබිනට් එකේ කියන එක ඇවිල්ලා අපි කියමු අධ්‍යාපන අමාත්‍යවරයා කියන දේ ඉස්කෝලේ ඉන්න ප්‍රින්සිපල්ට කිව්වම එයා කරන්නද හැදෙනවද කියලා. ප්‍රින්සිපල් කියන දේ ඇවිල්ලා ගුරුවරයා කරන්න නැත්නම් හැදෙනවද? ඒ කියන්නේ නායකත්වය කියන්නේ සෑම ශේෂ්ත්‍රයේම සෑම තලයකම ඔක්කොම එකතු ලාබු පොදු දෙයක් කියලා. අන්තිනේ එකතු වෙන කියන්නේ එකතු වෙලා එන දෙයක් කියලා. ඒකෙන්ද පොලිසිය මේ සම්බන්ධයෙන් කියන්නේ ඒක අයිජීගේ තියෙන මේ දක්ෂතාවය නෙවෙයි. මම කියන දේ සීනියර් ඩීජිල කරේ නැත්නම් ඒගොල්ලෝ කියන දේ ඩිවිෂන් වල කරේ නැත්නම් පාරේ ඉන්න රාළහාම කරේ නැත්නම් මේ තත්ත්වෙන්නේ නැහැ. පාරේ ඉන්න අපි එක එක කෙනාගේ පාලන ක්‍රමය වෙනස් වෙවිලා. කියන්නේ පොලිසියන රාළහාම යවිලා ගිහිල්ලා මහජනට ආමන්ත්‍රණය කරන මම කියලා ආමන්ත්‍රණය කරන විදිහ නෙවෙයි යවිලා. ඒ වගේ ඒ ක්‍රමවේදය වෙනස්. නමුත් සාමූහික වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුව එක්ක එදලා සමාජයේ නායකත්වයක් දීලා තමයි අපි වැඩ කරේ. ඒකෙන්ද ඒ ගෞරවය ඔක්කොම සමස්ත පොලිසියට මට විතරක් නෙවෙයි. මම කරේ ඒකෙදී ඇවිල්ලා එක අංශුවක් විතරයි මම ඇවිල්ලා. මං හිතන්නේ වැඩ බලන පොලිස්පතිවරයෙක් පළමු වතාවට ජනාධිපතිවරණයක් පවත්වුවා වැඩ බලන තනතුරේ ඉඳගෙන. දැන් මහමැතිවරණයකුත් පවත්වනවා. ඒත් පොලිස්පති නෙමෙයි හැබැයි. දැන් එතනින් පහළ ඉන්න පිරිස ඔබ කියන ওই නායකත්වයේ ඔබතුමා කියන එක අහන්න ඕන කියන පිරිස. ඔබගේ අනට කීකරු වීම හෝ ඒ එවෙනුවෙන් පෙළ ගැස්වීම නිකම්ම ඉන්නේ නැහැ. ඒ කියන්නේ සමාජයට හිතන්න පුළුවන් දේශපාලන ඡන්දෙන් පස්සේ නැති වෙන්න පුළුවන් පොලිස්පති. ඒ හිත දන්නෙත් නැහැ කියලා හිතන්න පුළුවන්. අපි මොකටද කරන්නේ? මෙයා තාම වැඩ බලන පොලිස්පති සීනියර් ඩීආයිජී කෙනෙක් විතරයි කියලා හිතන්න පුළුවන්. ගෞරවයේ පොලිසියේ තනතුරට තිබ්බම පොලිස්පතිට කියන තනතුරට තියලා කරත්. හැබැයි එහෙම නැහැ පොලිසිය හැම දෙපාර්තමේන්තුවකම හැම නිලධාරියෙක්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියන් ඉල්ලා පහළ නිලධාරිය දක්වා ඔබතුමා වැඩි කතා කරේ නැති වුණාට නිකන් ඇහුවොත් පොලිස්පති කොහොමද කියලා බොහොම හොඳ හොඳ ප්‍රතිචාරයක් හොඳ ප්‍රතිරූපයක් ඔබතුමා ගාව තියෙන්නේ ඔබතුමා පිළිබඳව තියෙන්නේ කොහොමද මේක ගෙනිච්චේ මං හිතන අපි කිසිය දෙයකට ඇලෙන්න හොඳ නැහැ අද වුණත් ඇවිල්ලා මේක සත්‍ය මං කියන්නේ මම කියන්නේ වෙන දෙය තමයි පොලිස්පති නොවන එක ඇවිල්ලා නොවන දෙය තමයි පොලිස්පති වෙන්නේ කියලා ඔයක තමයි මං ඉන්න මතය ඇවිල්ලා ඒ අනුව මම ගොඩින් ගන්න තීරණ මං ඉදිරියට ගන්නවා ඒ අවස්ථාවේදී ගන්න ඕන තීරණය මොකද්ද මං ඒක මට අදාල නැහැ මට වෙන්න කාර්ය කරන්න ඕන නැහැ බඩබෙරීම හෝ ඩොක්ටරීම වෙනම දෙයක් නමුත් මම පොලිස්පති ධූරේ බලා සමාජය බලාපොරොත්තු කාර්ය යකරන් කළ යුතුයි ඇවිල්ලා ඒක මං කරන්න ඇවිල්ලා ඒක මට කායිකවත් ඇවිල්ලා මේ පොල නිලධාරීන්ගෙන් එක විවේචන අවශ්‍ය නැහැ ඒගොල්ලෝ කළ යුතුයි නැත්තම් මං කරන්නේ පොලිස්පති ධූරයේ තියෙන බලතල පාවිච්චි කරලා ඒ සම්බන්ධව කටයුතු කරනවා ඒකදී චන්දන වික්‍රමරත්නද පොලිස්පති කියන කෙනේ අදාල වෙන්නේ පොලිස්පති ධූරේ අදාල වෙන්නේ ඇවිල්ලා මොකද අපේ ලංකාවේ තියෙන පොලිසිය ක්‍රමය අනුව පොලිස්පති ධූරය සඳහා තමයි පොලිසිය භ්‍රමණය වෙන්නේ. ඒක අතිවිශාල බලසම්පන්න තනතුරක් ඇවිල්ලා. ලොකු තරංගයක් තියෙනවා. දේශපාලනික පසුබිමක් ඕන. සමහරව අපි දකිනවා ඒ වෙනුවෙන්ම ගමන හදාගෙන ඉන්නකොටම. කාලයක් තිස්සේ දේශපාලඥයොත් එක්ක වැඩ කටයුතු කරලා ගමන හදාගෙන මම මෙතනට යනවා කියන ඉලක්කවල ඉන්නවා. මම දකලා දෙන ගොඩක් පොලිස්පතිවරු පහුගේ කාලේ අපි මේ මාධ්‍යශේෂයේ ගොඩාක් කල් ඉඳලා තියෙන ඉඳන්. හැබැයි ඔබතුමා එහෙම පේන්න හිටියේ නෑ එම. චතුර එහෙම දේශපාලනයත් එක්ක සම්බන්ධයක් ලොකුට දැක්කේ නෑ. චතුර පොලිස් නිලධාරීන්ගේ බලපෑම කාර්යයක් තියෙනවා චතුර ඇවිල්ලා. ඒක කරාම ඇතිනේ ඕනෝ ලෝකේ ඕනම රටක පොලිස් නිලධාරියෙකුට තියෙන එකම දේ තමයි දවස අන්තිමේදී සමාජ වෙනින් මහජනතාව වෙනින් ඉතාමත් තම යමක් කරයි කියන එක. ඒක තමයි එකම සන්තෝෂය. ඒක විතරයි අවදාන වෙන්නේ. අනිත් දේවල් අදාල නැහැ. තනතුරුද ඒවා අදාල නැහැ. ඔබතුමා යහපාලන ආණ්ඩුව පැවති කාලේ ආපු පොලිස්පතිවරේ. ඒතට යහපාලන රජයත් එක්කත් වැඩ කරනවා. අලුත් ජනාධිපතිතුමෙක් එක්ක වැඩ කරනවා. පස්වෙනි දැන් පස්සේ අලුත් රජයක් එක්ක බොහෝ අලුත් ආණ්ඩුවක් එක්ක වැඩ කරන්න සිද්ධ වෙවි.
මේ දෙකොල්ලම බැලන්ස් කරගන්න පුළුවන්. මම හිතන්නේ ඒක මගේ අර බුද්ධි නිර්ධාරක වශයෙන් තියෙන වුණු වෙන්න. මම වැඩ කරන්නේ අදත් ඇවිල්ලා රාජ්‍ය ආරක්ෂාවලින්. පොලිස්වත් කියන්නේ කියලා කිව්වට මම අදත් තියෙන ගන්නේලා රාජ්‍ය ආරක්ෂාව පසුනිම් කරගෙන ඉන්නවා. ඒකින්ද හැමතිස්සෙම මට ඕන මාණ්ඩුවකේ වැඩ ගන්න මොකද මම රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ සලකල බලලා තමයි මම ක්‍රියා කරන්නේ. මට ඒක උදේ දේශපාලන පක්ෂද ඒක අදාළ නැහැ මට. රාජ්‍ය ආරක්ෂාව විතරයි මට අදාළ. දැන් පොලිස්පති නීතිය නවන්නේ නැද්ද? එහෙමද තියනවාද මේක? නැහැ මම දැක්ක ඉස්සර දුරකතන ඇමතුම් එනවා. හලෝ සර් හරි කියනවා. හරි නිල මේව ගන්නෙ නැහැ කියලා කියනවා. මගේ අවුරුදු 34ක සේවකද මට එහෙම පුදුගල හම්බුලා නැහැ නීතිය නවන කට්ටිය. මේව ක්‍රමවේදයක් මම දැකන නැහැ. पोलिसिया तमाय घटना पोलिसिया तमाय आंडवा पत्ते चलाविंदला अरे अमति कथा करा मे अमति कथा करा मगे कऊद मे आट मुकद एम अद्ध किमती है ना सम हिट पोलिसपति कथा करा कि संधान कर देश पालाज्ञ समार से वतमाला तना तो कथा करम नीति नवे नवा कि पार्श एक पार्श कड़े अदी नवा सहयोग्य दाखनो कि मत कति वे नम हेतु एक මට ආරංචියක් නැහැ නමුත් මම දන්නවා ඉතිහාසයේ එහෙම පොලිස්පති වරුන්ට සිද්ධ වුණා. ඒ කියන්නේ මේ දේශපාලන ධාරාවන් එක්ක හිටියේ නැත්තම් ඒ මේමයි ඔය ඔක්කක් කියන එල්මේ පොලිසිය දේශපාලනය කරන වෙලාව එතකොට දේශපාලන කළ නැත්ත කතාව අපි මේක බොහොම අකමැති විශයක් කතා කරන්න ඇවිල්ලා. නමුත් පොලිසියයි දේශපාලනය කියන ඇවිල්ලා මේ දෙකක් නෙවෙයි එකට යන යමක් කියලා. හේතුව ඕනම විශ අපිකම ලංකාව ගමුකෝ. ලංකාවේ राज्य नायक हो रज पत्किरी चंदेट अंडोन तो ये देशपालन पक्ष तमुंगे मेतगर प्रतिपत्ति प्रकाश ने दी महाजनता इलासीटना मेकट के मैं चंद दिखा तो एक नायक हो रज बलट पत्ना पास अनुगमन क्रिया मार्ग एक आरक्षा संबंधी आर्थिक नग्य संबंधी तो महाजनता सतु संबंधी या मुखद रज एक प्रधान वाक्यवतमी जनता सतुन कविल එතෙන්දී ඒ දින ප්‍රතිපත්ති බල තමයි ඒ රජයේ හෝ නායකයා පත් කරගන්නේ. ඊට පස්සේ ඊළඟ මෙතිවරණයට එනකොට මිනිස්සු අහනවා යාගෙන් ඔයා ගියා ඡන්දෙදී අපිට මෙහෙම දෙයක් කිව්වේ මොනවද ප්‍රතිපල කියලා නේද? ඒත් ප්‍රතිපල ඉස්සගිරීම සඳහා යාට රාජ්‍ය ආයතන ඔක්කොම පාවිච්චි කරනවා. ඒකෙදිත් එක ආයතනයක් තමයි පොලිසිය. දැන් උදාහරණයක් වශයෙන් අපි කියන්නේ ඉතල සමාජයේ පැවැත්ම අපි කියනවා කණු තුනක් උඩ තියෙනයි කියලා. එකක් තමයි වෙලා දේශපාලන පක්ෂ, අනිත් ඒවා වෙලා රාජ්‍ය ආයතන, ඊළඟ තමයි රාජ්‍ය ආයතන තියෙන දක්ෂ නිලධාරීන් ඇවිල්ලා. समाज प्रवृत्त सदा मे राजन राजन दक्षिण धारंगिया से अनिवार्य विशेष लंका विराटक पोलिसगन इतम शक्तिमत् आये समाज प्रवृत्में मे पोलिस इतम शक्तिमत्ती पोलिस निधारण दक्ष भी तो मे इलेकोट एक अधस्या पोलिस देशपालन कन्या कि देशपालन पक्षे तमुगे महाजनता क्रियादी पोलिस सेवे अनिवार्य तेकिन पोलिस महाजनता මේ අභිලාෂයත් එක්ක එකට යන්නේ නැති. ඕක හුඟක් අය කියන පොලිසිය මේ දේශපාලනය කළා. එහෙම දෙයක් නෑ වෙන්න. මේ දෙකම එල එකට යන දෙයක්. මොකද මේ දෙකොල්ලම කරන්නේ මහජනතාවගේ සුපසීසිය සඳහා වෙන්න. පොලිසියේ ඉතිහාසයේ අලුත් දෙයක් නෙමෙයි පාතාලය මර්ධනය කියන කාරණය පොලිසියට. හැබැයි අලුත් විදිහ අභියෝගයක් විදිහට තමයි මේක ජනගත වෙලා තියෙන්නේ මේ මොහොතේ. මම මීට ඉස්සෙල්ලත් මෙවැනි තත්ත්වයන් වලට මුහුණ දීලා තියෙනවා. අපි මේ පාතාල පාතාල කියලා කිව්වට वेन रटोलगत्मी खंडमेल प्रदेश व्यंकर विगण मरागण इला वेन पोलिस अंडवेक्ति लंका हिमद अग्नवील तो लंका तीन खाली का अपराध कल बिहेनवा मेघल करे महाजिंद बीर पत्को सिरगे अतला पिटाटे हंगीला मेघ अंडवील योट लंका तीन प्रधानमंत्री मन दिन मे मेट अपराधी तीन भयतम तपी कियर आफ् क्राइम्स के मुखद सामकामी रटक इतकोटे सुल सिद्धियारी वार्ता महाजनता दखी इतम बीजी पत्ति उदाहरण विषय में मेतक दिवना वाद्य विद भीमई इतकोटे वलीगम विद भीमई मलिगा विद भीमई तुनम कटिकार नवेट संबंध सिद्धि नवे अब तेगे रटे लुक भीति या महाजनता रटे विशाल कल तीन अन्नी अपराध तीन बीतम तीयन प्रचार अभी यू हम होम कथा कर पाताल मर्दने पोलिस पाताल मर्द तो पोलिस इन पाताल मर्दने मेवा मुकड़ मेचर प्रचार अभी पाताल मर्दने अत मे अपराध कल महिता पनस्ता लंका मुना
දැන් අපරාධ කල්ලි 24ක් වගේ ඉන්නේ. ඒකෙත් සමාන නායක පිටරට. ඔය හුඟක් ඔය අපරාධ කියන නායක කියන කට්ටිය බොහොම අඩු වයසින් මියනවා. මොකද පද එක හේතුවක් තමයි මේගොල්ලෝ ඇවිල්ලා මේ නීති විරෝධී ගිනියවි අතේ තියාගෙන තමයි මේගොල්ලෝ වැඩ කරන්නේ. හැමදෙස්සම ලෑස්තිලා ඉන්න ඇවිල්ලා තමුන්ගේ අතන උඩ ගන්න යන පොලිස්කාරින්ට නැත්තම් ආයේ වෙඩි තියන්න මරන්න බලන් ඉන්න ඇවිල්ලා. ඒක අපිට හුඟක් කාලාවදී එහා සමාන බලයක් යොදන් දෙනවා මේ කට්ටිය සම්බන්ධව ක්‍රියා කිරීමේදී. ඉතින් අතීතයේත් අපි දැකලා තියෙනවා අනාගතයේත් වෙන ඇවිල්ලා ඒක වෙනම දෙයක් ඒක. නමුත් හුඟක් කට්ටිය අවුරුදු 35 දරුවන්ගේ ජීවිතක්ෂර පත් වෙලා තියෙනවා හුඟක් කට්ටිය කියන අපරාධය. ඒකින්ද මේක තියෙන ඇවිල්ලා පොලිසිය තමුන්ගේ රාජකාරිය හට කරනවා නම් මේ වගේ බීතියක් සමාජයට එන්නේ නැහැ කියලා. පොලිස්දාරියා තමගේ රාජකාරියට කරනවා නම් ස්ථානාධිපතිවරුන් ඇවිල්ලා තමුන්ගේ පලාතරේ කරනවා නම් කොට්ටාෂ මන්දනේ කරනවා නම් මේ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. මේකදී අපි කියන ඇවිල්ලා මේ පොලිසිය ප්‍රශ්න සම්බන්ධව ගත්තාම මට කියන්න පුළුවන් එක දෙයක් තමයි මේ පොලිසිය එක එක විවිධ දූර තියෙනවා ඇවිල්ලා. පොලිසිය රාළාම වෙන්න කොස්තාපල් වෙන්න පස්ස සර්ජන්ට් වෙන්න පුළුවන් එස්.අයි. මාත්‍යෙක් වෙන්න පුළුවන්. චතුර මේ තන්තුරු පත් වෙන ඒ තන්තුරු වලින් බලාපොරොත්තු වෙන කාර්යභාරයක් තියෙනවා. සමාජය, රජය, පොලිසිය තමුන්ගේ ඉහළින් දාරින් පහළයි බලාපොරොත්තු වෙන කාර්යභාරයක් තියෙනවා. ඒ වගේම මේ දූරේට පත්තන එක්කෙනා තීරණය කරනවා මට මගෙන් කොච්චර ඉල්ලුවද මම කරන්න මෙච්චරයි කියලා. එතන මේ දූරයෙන් අපේක්ෂා කරන කාර්යභාරයත් දූරේට පත්තන එක්කෙනා කරන කාර්ය අතර ගැප් එකක් වෙනවා, පරතරයක් වෙනවා. මේක තමයි ප්‍රධාන හේතුව. මේ පරතරය අඩු කරන්න ඕනේ. ඉතින් මම කියන්නේ ඇවිල්ලා පොලිසිය ගැන පුණ්‍ය ආයතනක් නෙවෙයි. මහජන මුදලින් නඩත්තු වෙන මහජන වකි නායතන. අම්සි තනතුර කැවිල නිදහරේ කියාට ඒ රකාට ගන්න බැරනම් මම මෙයාව ඉවත් කරන්න ඕනේ. ඒකත් මම කියන්නේ ඇවිල්ලා මේ තනකට දාලා ආණ්ඩියෙන් ටික වැඩ කරන්න බෑ කියලා. පඩි ගෙවන එක නෙමෙයි. අකර්ශමතාවය මත පොලිසිය අයින් කරන්න ඕනේ. ඒක කළේ තනතුර වෙන කෙනෙකුට දෙන්න ඕනේ. එතකොට සෑම නිදහරම පුරුදු වෙයිලා තමුන්ගේ බලාපොරොත්තු කාර්ය කරන්න. එතෙන්දී අපරාධ මාධ්‍යනික එක සාමාන්‍ය පොලිස් රාජකාරියක් කරන්න ඇවිල්ලා. මේ නොකිරීම හේතුව තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මට නම් පේන්නේ මේක ඡන්ද කැම්පේන් එකක් වගේ. ඒ කියන්නේ පවතින රජය ජනාධිපති ජන මේ මහමැතිවරණයක් අභිමුඛව ඉන්නේ. පාතාල මර්ධනය වගේ මාතෘකාවක් එක්ක මේක ඉස්සරහට එනකොට හොඳ අවස්ථාවක් තියෙනවා ශා නියමයි වත්මන් රජය සුවිශේෂී වැඩපිළිවෙලක් කරනවා කියලා හැලලා ඔබතුමාලා ඒකට කැම්පේන් එකක් කරනවා වගේ කියලා හිතනවා. ඒ ඕගොල්ලෝ බාහිරින් දකින දෙන්නේ. මේක අපි ලෑස්තුනේ ඇවිල්ලා දැන් මාස 6 කින්දන් අපි ලෑස්තුනේ. අපරාධ කාර්ය සම්බන්ධව පාතාල සම්බන්ධව කියන පාතාල සම්බන්ධව අපි ඔක්කොම තොරතුරු රැස් කරනවා. එතකොට මේ වගේ මෙහෙයුම් කරන්න එක සැරේ ආවටියට කරන්න බෑ. ඒ සඳහා විමර්ශන කණ්ඩායම් හදන්න ඕනේ. ප්‍රහාරක කණ්ඩායම් හදන්න ඕනේ ಇಲ್ಲ බුද්ධි කණ්ඩායම් හදන්න ඕනේ ಇಲ್ಲ. ඒ ඔක්කොම ඉදලා සැලසුම් සකස් කරන්න ඕනේ ಇಲ್ಲ. මේ ඉන්න පුද්ගලෝගේ ජාලය කොහොමද තියෙන්නේ කියලා අන්නේ සම්බන්ධව අපි සෑහෙන තොරතුරු රැස් කරාවිල්ලා. ඒක දැන් පටන් ගන්න මාසයකටත් වැඩි. ඇත්තම කියනවා මේක පටන් ගන්න හිටියාවිල්ලා ගිය අප්‍රේල් වෙනකොට ඇවිල්ලා. මේ කොවිඩ් ප්‍රශ්නේ නිසා මේ ගියාවිල්ලා නැත්තම් අපි මේ අප්‍රේල් වෙනකොට මේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න අපි සූදානම් කරලා තිබුණා ಇಲ್ಲ. මේ දැන් ඔයගොල්ලෝ කිව්වට මේක මේ අධිගණනේ සුඟක් බොහොමයි. මොකද මේවා මේ එක දවසින් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඔය විදේශගතව ඉන්න පාතාල නායකයන්ට එතකොට මොකද්ද කරන්නේ? අපි දැන් රතුවරන්තු ගන්න ලෑස්ති කරනවා. රතුවරන්තු ගත්තට පුළුවන් ද ඒගොල්ලන් ඒ විදිහටම ගෙන්න උදාර්පණ නීති තවත් නීති ප්‍රශ්න ඒ අය එක එක රටවල් වල ආශිර්වාදයක් ඇතුව ඉන්නව වෙන්න පුළුවන්. මෙහෙමයි චතුර අපි හැමදෙස්සෙම කරන්න බැරි දේවල් වලට අත ගහන්න ඕනේ. කරන්න පුළුවන් කරන්නේ දෙවෙනි කරන්නේ බැරදේ වා කියනවා නම් ඒක බැරදයක් කියලා අපි ඒකට අත ගන්න ඕන කියලා. ගියන්න බැරි කියලා නම් අපි ගනන්න පෙන්නන්න නම් බැරදේ කරන්න පුළුවන් කියලා කියනවා. එමු නැත්තම් පොලිසියෙන් වැඩක් නැහැ නේද? ඒ කියන්නේ ගේනෝ. අනිවාර්යෙන්. එතකොට සංවිධානාත්මකව 398 දෙනෙකු මේ වන විට ඇතුලේ ඉන්න අය වැඩ කරනවා. එක් කට්ටියක් ඇතුලේ ඉන්නවා, කට්ටියක් හිර ගෙදර ඉන්නවා, තව කට්ටියක් අපලබල එළියට අවිල්ලා ඉන්නවා. මේ මගත්තා මේ සියලු දෙනාම මේ වෙලාවේ කරන්නේ පාතාලය රටේ අනිකුත් කටයුතු හසුරවන එක. මේ කට්ටිය නිකන් අරගෙන අතුලට දැම්ම කියලා මේ වැඩේ පාලනය කරන්න පුළුවන්ද? මෙහෙමයි ඉතින් ඒක මං වාඩි කිව්වා ආයුධය අතන් ඉන්න කෙනාට සම්බන්ධව ක්‍රියා කරන්න වෙන ආකාරයකට කියලා. එතකොට සංගේවලා ඉන්න කෙනා සම්බන්ධයෙන් ක්‍රියා කරන්න වෙන ආකාරයකට. ඒ කියන්නේ ආයුධ පෙන්නන ගෙනියන්න වගේ හදන්නේ. ආයුධ පෙන්වීමක් නෙවෙයි නමුත් යම්කිසි කියලා දැන් අපි මේ රටේ ගිනියවියක් දන්න පුළුවන් ඇවිල්ලා ලයිසන් එකක් තියෙන්න ඕනේ. ලයිසන් නැති එකකින් ගිනියවෙ තියන් ඉන්නේ ඇයි ඇවිල්ලා? තමුන් ඇවිල්ලා මේ මිනිස්සුන්ට ප්‍රදර්ශන කරන්න නෙවෙයිනේ. තමුන්ට තියෙන තර්ජනනු වෙඩි තියලා හරි මරලා හරි ලෑස්තලා ඉන්නේ. ඒත් අපි එතෙන්දී ඒ පුද්ගලයා අතනොට ගැනීමෙදී අපි දන්නවා අනිවාර්යයෙන්ම අපි ක්‍රියාත්මකු නැත්තම් පොලිසිය විතරක් නෙවෙයි ඇවිල්ලා මහජනතාවට දෙන ලොකු ප්‍රශ්නයක් ඇති. ඒ කාලේදී ඒ තත්ත්වයේදී ඒ බලය අපිට එහා සමාන ආරක්ෂාකාරී කියලා යන්න වෙනයි. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ අතුවක්කු පෙන්වන්න යනවා කියන එක. ඔබතුමා දන්නවනේ ආයුධ පෙන්වන්න යනවා කියන එක කතා තේරුම මේමයි ඔය කතා කරගම මම ඔය හුඟක් ඔය කියන දරුණු ගණේ පාතල් කඩලි කියන කට්ටිය මම උන කියලා තියනවා මට ඇවිල්ලා ඔය කියන දේවල් නෑ පොලිසිය අත්තමුණ පත් වුණාට පස්සේ ඔය ඔක්කොම අපි ඒ කාලේ කිව්වා
අර LTT කාලේ කොටි ගැන කතා කරගන්න. මිනිස්සු දැන් කොටි කියන්නේ අඩි 18ක් විතර උසාවිල්ල ඇඟ පුරා පුල්ලි තියෙන ඇඟට පොක නමුත් අන්තිමට මිනිස්සු දැනගත්තා ආරක්ෂක සම්දාත් එක්ක යුද්ධ කරාම අන්තිමට කොටින්න මොකද උනේ කියන එක. ඒ වගේ තමයි මේ පාතාලේ කියලා මිනිස්සු කිව්වට ওই මිනිස්සු එක්කෙනෙක්ව දැකන ඔකට හොඳම උදාහරණ තමයි ග්‍රීස් යකා ඇවිල්ලා. ඒ කාලේ ඉස්සර මතකද දන්නේ රැයට හේනට කිඳර ගන්න යන මිනිස්සයා ඇවිල්ලා ගිය මිනිස්සු දන්නවා ගමේ අහවලා හේනට යනවා කියලා අලිල්ලවන්න. ග්‍රීස් එකා කාලේ මොකද කියන්නේ අන්න ග්‍රීස් එකා අර පාර යනවා දැක්කා කියලා කිව්වා ඇවිල්ලා. ළමයි නන්ද කිව්වේ කොහොමද මෙච්චර දද්දිගයි අත්තල මෙහෙම දිනයි කියලා. ඒ වගේ මේ පාතාලේ ගැන මිනිස්සුන්ගේ තියෙනවා ඉන්න අනවශ්‍ය බියක් ඇති වෙලා තියෙනවා. ප්‍රධාන හේතුව වෙන පොලිසිය ආකර්ෂකතාවයි. මම ඒක පිළිගන්නයි. මම ඒකයි කිව්වේ පොලිසිය තමුන්ගේ රාජකාරී හරි කරන්න මහජනතාව ඒ වගේ බය වෙන්නේ නැහැ කියලා. ඒකෙන් උනේ අනවශ්‍ය බියක්. ඒකෙන්ද අපි අනවශ්‍ය බිය ඇති කරන්න නම් පොලිසිය රාජකාරී කරාම ওই තත්ත්වය එහෙම වීම නැති වෙලා යයි. පොලිසියේ අකාර්යක්ෂමතාවය වගේම පොලිසිය ඇතුලේ කොච්චර දූෂණ මට හිතාගන්න බෑ ඔබතුමාලා සීනියර් DIJ වගේ තනතුරු දරද්දි පවා කොහොමද මේ නාකොටික් එක වගේ ආයතනයක් ප්‍රධානියා නොදැනුවත් මේ විදිහට සංවිධානාත්මකව අහුවෙන කුඩු ටික ප්‍රකට් කළා එහෙම නැත්නම් තව කෙනෙකුට විකුණලා මේ තත්ත්වයට වුන් දිනුනේ කියලා වෙලා අඩු ගානේ නිකන් එහෙම හාහෝක්වත් තිබ්බේ නැද්ද එහෙම නැත්නම් ඔබතුමාලා රැකද වුන් චතුර මම නාකොටික් එක ඇතුලේ වෙච්ච දේ වෙල්ල මුලින් වෙච්ච දේ කියලා මම කියන්න දෙන්නම නැහැ නමුත් මේ මෑතකදී අපි ක්‍රමවේදයක් මම වට කිව්වා බුද්ධිංශය රාජ්‍ය බුද්ධිංශයයි පොලිසිය බුද්ධිංශය එතකොට විමර්ශන කණ්ඩායම මොකම එකතුලා තමයි ද විමර්ශන කරන්නේ. ඒ ඉස්සර නාකොටි කේත් කරේවිල්ල ඒගොල්ලෝම අත්තනකට ගන්නවා ඒගොල්ලෝම උසාවියට යනවා ඒගොල්ලෝම නඩු කියනවා එතනින් ඉවරයි ඇවිල්ලා. නමුත් දැන් මේ අලුත් ක්‍රමවේදණු එහෙම කරන්න බෑ. එතකොට මේ නාකොටි කරන ඔපරේෂන් තුන තව කට්ටියත් බලනවා ඒ වගේ ඒකෙන් තමයි මේ නාකොටි ප්‍රශ්නේ ඉදිරියට ඇදිලා ආවෙවිල්ලා. එහෙම නැත්තම් මේ පරණ විදියට ගියා නම් තවරු 10ක් ගියත් මේ හොයාගන්න බෑ. එතකොට ඒක තමයි මේ අලුත් බුද්ධ්‍යාංශය අපි ප්‍රතිසංවිධානය කරලා ඇත්තම කියනවා නම් අපි මේ රාජ්‍ය බුද්ධ්‍යාංශයේ ප්‍රධානියට ඇත්තම කියනවා නම් අපි කියනවා කි ලොකු පිනක් සිද්ධ වෙන්න ඕනේ යා මේ කරන කාර්යයට ඇවිල්ලා අතිවිශාල කාර්යයක් කරන එතුමා මේ ජන සුරේෂ් සලේ මහත්මයා මම මගේ නම ගන්න දෙපා මම නම කියන්න බෑ ඉතින් රාජ්‍ය බුද්ධ්‍යාංශ ප්‍රධානය කොහොමද ඒක ඔව් බුද්ධිනදානක වශයෙන් මම නම කියන්නේ නැහැ නමුත් එතුමා හින්දා තමයි කොරෝනා එක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් වුණේ මේ වගේ අපාතාලේ වුණත් කුඩුනත්තල ඇත්තම කියනනම් බුද්ධ්‍යාංශය ඉතා විශාල සේවය. ඒක තමයි වට මම ඉස්සලා කිව්වේ. බුද්ධ්‍යාංශයෙන් දෙන තොරතුරු අපි වැඩි දියුණු කරගෙන තමයි යන්නේ. ඒක විමර්ශ ඒක ප්‍රතිඵලයක් වශයෙන් තමයි නාකොටික දිරාවි. එතකොට ඔය ප්‍රශ්න කියන්නේ නේ නාකොටික කියන්නේ දෙන බුද්ධ්‍යාංශය හා සමාන අංශයක් කියලා. ඒ නිදාන වැඩ කරන සිවිල් එකෙන් වෙස්වලාගෙන. එතකොට මේකදී අපි කියනවා විල්ල මේ සමහර දේවල් තියෙන අන්ඩකව ඔපරේෂන්ස් කියලා අපි කියනවා. මමත් ඒ වගේ දේවල් මෙහෙවලා තියෙනවා. ඉතින් එතකොට එතෙන්දී විශේෂ අංශ හදලා ඒක తాවකාලිකව මෙහෙම කටයුතු කරන්න එනවා කියලා. එතෙන්දී කාරණා දෙකක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. එකක් තමයි මේ අන්ඩර් කෝපරේෂන්ස් කරන කට්ටියගේ විනය ඉතාමත් ඉහළ තත්වයක තියෙනවා. ඉතාමත් කැප වෙලා තියෙන මානසික වශයෙන් ඉතාමත් ඉහළ කිසිදු බලපෑමකට යටත් නොවන. එතකොට අර අපි කියන වගේ රාජකාරී දේවකාරී කියලා කියන අන්නේ වගේ දෙන්න ඉතාමත් කැපවී වැඩ කරන දක්ෂ නිර්භීත නිදාන පිරිසක් එන්න ඕනේ අන්ඩර් කෝපරේෂන්ස් කරන කට්ටියට. සමහරවිට ඒගොල්ලෝ චරිත දෙක ජීවත් වෙන්න වෙනවා. දැන් ඔයා සමහරවිට මාව පාරේ හම්බුනොත් මම අnder operation ඉන්නකොට මාව දැක්කොත් මගෙන් හෙව්වොත් කියන මම උත්තර දෙන්න ඕන. එතෙන්දී මම ඇත්තම කියනවා නෑ මොදිසම ඉන්නේ. කොයිලා හරි මගේ මේ චරිතයේ රහස් චරිතය එළියේ කියලා වෙන්න. අන්න ඒවත් මොන දිය ගන්න පුළුවන් මානසික ශක්තියක් තියෙන නිසාරින්. ඒ වගේ නිතන් තමයි මේ අnder operations වල යොදන්න ලැබුණා. දෙවෙනි එක තමයි මේ නිලධාරීන්ව අධීක්ෂණය කිරීමට සාමාන්‍ය අධීක්ෂණ ක්‍රම විදිහට කරන්න බෑ. ඒ කියන්නේ operation වල එළියට ගියාට පස්සේ කවුරුත් දන්නේ කොහෙද ගියේ කියලා වෙන්න. එයා කියන දේ පිළිගන්නවා. එහෙමනම් ඇවිල්ලා ඒගොල්ලන් අධීක්ෂණය කිරීම සඳහා විශේෂ ක්‍රම තියෙනවා කියලා. ඉතින් මම මේ නාකොටිකය ගැන දන්න මේ දෙක උනේ නෑ ඇවිල්ලා. එකක් තමයි යන් නිලධාරීන් කොහොමුණත් මද්රවි කියන්නේ රත්තරන් වලටත් වඩා ඉහළ ගිය දෙයක්. කොහොමුණත් මනස ස්වභාවයක් තියෙනවා. කාලයක් යනකොට යම් යම් දුර්වලතා මතුවෙන්න ඇවිල්ලා. ඒක තමයි මං කිය අධීක්ෂණයක් තියෙන්න ඕනේ කියලා. මේ කාරණා දෙකම බලපෑ ඇති කියලා මම හිතනවා මේ මේ මේකදී බුද්ධි නිදාරික වශයෙන්. මම මේ වෙන කතා නෙමෙයි අපි සාමාන්‍යයෙන් චිත්‍රපටවල බලන ඒවා අපි දකින්න දේවල් ලෝකේ සමහර වෙලාවට පොලිසියේ අදාළ අංශවල නිලධාරීන්ට අදාළ තරවකරුවාගෙන් හරි බුද්ධි තොරතුරු දැනගන්න ඊළඟ කොන දැනගන්න ජාලේ අවසානේ දැනගන්න සමහර ලාවට ඔහුගේ විශ්වාසය දිනා ගන්න උට කුඩු විකුණන්න වෙයි සමහර ඔහුත් එක බිස්නස් කරන්න වෙයි සම ඔබ හිතන්නවද මෙතන එහෙම කට්ටිය හිටියා කියලා මම වාට කිව්වේ එක මේ අnder operations වල තියෙන කාරණක චරිත දෙක ජීවත් වෙන්න ඕන ඉන්න. පොලිස් ධාරණ වශයෙන් මේ හිටියට මද්රව්‍ය ජාලයට වැඩ ගන්නවා නම් එතකොට ඒ සංස්කෘතියේ ජීවත් වෙන්න බැහැ ඉන්න. එතකොට මේ චරිත දෙක ඇතුළතදී එයා තුලණයක් කරගන්න වෙනවා ඉන්න. ඒක මම කිය බොහොම දක්ෂිණ ධාරණ ඕනේ කියන එක. එතෙන්දී යාට සමහරට මේ ජාලයට යන්න වෙනවා.
එතකොට ඒ කටයුතුනි යෙදෙන්න වෙනවා. නමුත් ඒ හැම දෙයක්ම එතකොට තමයි මම ඒක කියියා. සුවිශේෂ අධීක්ෂණ ක්‍රමයක් තියෙන්න ඕනේ කියලා. ඒතර අධීක්ෂණයෙන් කරන්න ඇවිල්ලා මේ ඔක්කොම හැමදේම මොන්ට ගන්නවිල්ලා. ඒ හින්දා ඒක ඇවිල්ලා මෙහි ඒ වගේ රහසිගත මියුම් වල තියෙන ප්‍රමුවේදයක් ඒක ඇවිල්ලා. හැබැයි මේ කට්ටිය නම් විශ්වාසයි මේගොල්ලෝ එහෙම එකක් නෙමෙයි කරලා තියෙන බිස්නස් එකක් කියලානේ. පොඩ්ඩක් නැත්තම් මෙච්චර මෙහෙම යන්න විදියක් නැහැ නේද? ඇයි ඔබ විමර්ශනයක් කරන්න? නෑ විමර්ශනෝ සියලු බාර දීලා තියෙනවා. දැන් මේ නිලධාරින් සියලු දෙනාම මද්‍රව්‍ය ජාවාරම් කරුවිට සම්බන්ධ වෙච්ච එක නිසා තමයි සලකලා තියෙන දැන්. ඒගොල්ලෝ පොලිස් දාන්නේ නෙවෙයි ඇවිල්ලා. විමර්ශනයේදී ආරම්භයේ සිටම ඒගොල්ලන් අපි සලකන්න ඇවිල්ලා මද්‍රව්‍ය ව්‍යාපාරයේ දිච්ච පිරිසක් ඉදිරියට ඇවිල්ලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් පොලිසිය ඇතුලේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතනවා මේ අය සම්බන්ධව සොයා නොබැලීම කියන කාරණේ ගැන. හේතුව දැන් උදාහරණයක් විදිහට අපි පහුගිය දවසක පෙන්නවා පොලිස් නිලධාරී පිප්පකටයක් ගහපු සිදුවීමක් වාර්තා වුණා. ඊට පස්සේ තව තැනක වාර්තා වුණා මේ නඩු භාණ්ඩයක් විදිහට තිබිච්ච වාහනේ රෝදේ ගලවගෙන යනවා පොලිසියම ඒකෙම ඉන්න කෙනෙක් ගිහිල්ලා. 80,000ක් විතර ඉන්න පොලිසියේ මේ නිලධාරීන් අතර යම්කිසි වැරදි දෙයක් සිදු වෙනවා නම් ඇයි ඒක හොයන්න බලන්නේ නැත්තේ? ඇයි හොයන්න බැරි වෙන්නේ? මෙහෙම සිදුවීමක් මාධ්‍යෙන් හරි කොහෙන් හරි වාර්තා වෙනකම්ම ඉන්නේ. මම වාට ඉස්සෙල්ලා කිව්වේ ඒක ඇවිල්ලා සෑම පොලිස් ධාරීකටම සෑම දුරයකටම බලපොතන කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය කළ යුතුයි. ඒක නොකිරීමේ ප්‍රතිඵල තමයි මේ වයි. ඒක මම කියන්නේ එහෙමනම්. ඒ කියන්නේ ඉහළ නිලධාරියා වැඩ කළා නැහැ කියන එක නේද මේක? ඒක තමයි මම අදහස් කරන්නේ. ඒක ඒ දුරය කාර්යස්ථ කිරීම පොලිසිය කොස්තා පාලසන ජේසු නියෝජ්‍ය පොලිස්ව දක්වාම එක හා සමාන වේ යුතුයි කියලා. ඒ තනතුරෙන් බලාපොරොත්තුන කාර්යය කෙරෙන්නේ නැත්නම් ඒ තනතුරු වලට කිසිම සුසු නැහැ ඉල්ලා. ගොඩක්ම නිකන් මේ අපි මේ කතා කරේ පොලිසිය ඇතුළේ ගෙනම දේවල් හින්දා පොඩි වෙනසකටත් එක්ක වෙනස් දේවල් ටිකක් කතා කරන්න. පුරවැසියෙක් විදියට රට දිහා බලනකොට ඔබතුමාට මොකද හිතෙන්නේ අපේ රට ගැන? ඉතමත් වාසනාවන්ත රට. මේ දේශපාලන ක්‍රමයත් එක්ක මේ රට අවුල් වුණා කියලා ඔබතුමා විශ්වාස කරනවද? මම දේශපාලනඥයෙක් නෙවෙයි මම පොලිස් ධාරියෙක්. නෑ ඔය රටේ ක්‍රියාත්මක වෙන දේවල් අහන දකින දේවල් ගත්තම වාසනාවන්ත රටේ අහන්නේ අපි ඒ සුන්දර සිදුවීම් නෙමෙයිනේ. අපේ රටේ ඒ වගේ දේවල් වර්තා වෙනකොට පොලිසිය ප්‍රධානිය විදිහට ඔබතුමා මොකද හිතෙන්නේ ඇත්තටම? මට ප්‍රවේශ රාජකාරිය මම කරනවා මට අනිත් දේවල් අදාළ නැහැ. මම වාට කිව්වේ ඒකයි මම පොලිසිය නිලධාරියෙක් විසින් මට මගේ ප්‍රවේශ කාර්යය විතරයි මම කරන්නේ. මේ ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා ඔබතුමා හිතන්නේ නැද්ද? මගේ පොලිසිය පැත්තේ මම හිතන්නේ ඇවිල්ලා මම බලාපොරොත්තු වෙන මගේ සීනේ ඇවිල්ලා මේ දකුණු ආසියාවේ තියෙන කාර්යක්ෂම පොලිසිය ශ්‍රී ලංකා පොලිසිය වෙතුයි කියලා. ඒක තමයි මගේ හීනේ ඇවිල්ලා. එහෙම කරන්න පුළුවන්ද? කළ යුතුයි. එහෙම කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අහනකොට මම යනවා. ඇංගිලි සලකුණක් ගන්න ගියොත් අද ඇංගිලි සලකුණු ගන්න අඩු ගන්න අපිට විද්‍යුත් මෙවලම නැහැ. තාම පරණ විදියට ගිහිල්ලා හරි බොහොම දක්ෂ නිලධාරීන් මේ කටයුතු ඒක කරගෙන යනවා. පොලිසිය තැනකට ගියොත් පොලිස් ස්ථානයකට ගියොත් ඕන කරන බයිසිකලේ නැහැ. සමහරලාට වාහනේ නැහැ. තියෙන වාහනේ ප්‍රධානියා පොලිසිය ප්‍රධානියා අරගෙන පොලිසියට යන්න තියෙන වාහන. ඔක්කොම අවුල් ඇතුලේ. ඔබතුම පිළිගන්නවද? එහෙම තත්ත්වයක තමයි මේ මම චතුර මෙහෙම දෙකෙන් අපි ඕක. දැන් මේ සමස්ත ශ්‍රී ලංකා පොලිසිය ගත්තාම අපි වෙලා පොලිසිය වෙලා තියෙන නීති හා සාමය සම්බන්ධ වැඩ කරන්න කියලා. ඒතර රටේ යුද්ධයක් ආව අවුරුදු 30ක. ඒ කාලෙදී හදිසියම එක දවසක පොලිසියට නියෝගයක් ආවා යුදමේ රාජකාරිය උදා තියෙන්න ඕනේ කියලා. ඒතොර ඒ අනුව නිලධාරීන් යෙදවීම බඳවා ගැනීම පුහුණු කිරීම ඔක්කොම කරේ ඇවිල්ලා යුද්ධයට සමගාමී වෙලා. ඒත් පොලිසිය ඇත්තම කියනවා හුඟක් වෙලාවට හිතුවේ නැහැ 2009 යුද්ධය ඉවර වෙයි කියලා. හදිසියම එකම දවසක ඇවිල්ලා 2009 දී යුද්ධය ඉවරුණා කියලා. එතකොට සමාජයේ වෙනස් වීමට ඇවිල්ලා ඇත්තම කියනවා පොලිසිය ඒ වෙලාවේ සූදානම් වෙලා හිටින්නේ නැහැ. මොකද ඊට පස්සේ ආව සමගාමී මේ සමාජයක් තාක්ෂණය වශයෙන් දිනුන සමාජයක්. එතකොට ඒහා සමාන විදිහට අපි පොලිසිය යන්න ඕනේ කියලා අපි ඇත්තෙන්දී මං හිතන්නේ අපි කල්පනා කරේ නෑ විල. මොකද සාමාන්‍ය මම දකින්නේ සමාජයේ ඇතුළත තියෙන කායතන තමයි පොලිසිය කියන්නේ. તો සමාජයේ වෙනස් වෙගෙන යනකොට පොලිසිය තමුන්ගේ අනන්‍යතාවය තියාගෙන සමාජයත් එක්ක වෙනස් වෙගෙන යා යුතුයි කියලා. તો එහෙම වෙනස්ුන් නැත්තම් වෙන්නේ ඇවිල්ලා සමාජයෙන් අපි ඇත්තම කියන ප්‍රතික්ෂේප වෙනවා නැත්තම් ගැටුමක් වෙනවා ඇවිල්ලා. වාගින තත්ත්වයේ උනේ ඒකයි ඇවිල්ලා අපි මේ සමාජ වෙනස් වීම සම්බන්ධව අපි ඒ වේගයෙන් අපි කියනයි. දැන් ඊටතර වෙනස් තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ කොරෝනා වෙන පස්සේ ආයෙත් අලුත් ලෝකයක් එන්න ඇවිල්ලා. අලුත් ජන සමාජයක් ඇවිල්ලා අලුත් ජීවිත රටාවක් එන්න ඇවිල්ලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට යන්න පොලිසිය අනිවාර්යයෙන්ම සූදානම් විය යුතුයි ඇවිල්ලා. දැන් හොඳම උදාහරණ ටිකක් හරි කිව්වොත් එහේ මේ ඔය අහුව මගෙන් ඇවිල්ලා WhatsApp group එක ඇවිල්ලා. කොවිඩ් එක අපි කරේ ඒකෙන් ඇවිල්ලා.
ඒකන තාක්ෂණි භාවිත කරලා. ඒත් අපි ඔය කොච්චර කිව්වත් නේ අධිතාක්ෂණි කියලා කිව්වට රටේ අවශ්‍යතාව පිරීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික මට්ටමක් තියනවා කියලා. අවශ්‍යතාව ඒව තිබ්බම හොතර මැතිය වෙන්නේ. නිලධාරීන් කැපෙලා වැඩ කරනවා නම් ඒ රටේ අවශ්‍ය කරන විදිහට අපි කරන්නම කරගෙන යන්න පුළුවන් ඇවිල්ලා. දැන් අපි කොච්චර කිව්වත් මුගක් රටවල දිනුන කියන රටවලත් කොච්චර අධිතාක්ෂණ තිබුණත් නීති හා සාමිවම්ෙන් කතා කරන කොට ඇවිල්ලා අපි තරම් ආඩම්බරෙන්වත් දැන් ඇවිල්ලා චතුර ඇවිල්ලා. ඒ හින්දා තාක්ෂණය කියන එක පොලිස් රාජ්‍යය කියන එක වල එකට බඳව ගන්න හොඳ නෑ ඇවිල්ලා. ඒක ඇවිල්ලා පොලිස් රාජ්‍යය කියන එක මෙවලම විතරයි. ඒකම වෙන්නේ නෑ මේ පොලිස් සේවයක තියෙන මේ කාර්යක්ෂමතාව ඇවිල්ලා. මම කියන්නේ දැන් මේ කලාපේ අනිකුත් රටවල් එක බලනවා සමහර රටවල් අපේ කලාපෙම නෝනත් පුඩයි AI වෙලින් වැඩ කරනකොට ෆේෂල් රෙකග්නිෂන් කරන කතා කරනකොට ඒ කට්ටිය බය ජීව බයෝ මේ දත්ත වාර්තා හරියට බලනකොට හැම එකක්ම පහසු කරලා තියෙන පොලිස් නිලධාරියාගේ රාජකාරිය අපි රියදුරු පළපත්‍රය හඳුන්වලා දීලා තියෙනවා ඒකට චිප් එකක් ඇවිල්ලා තියෙනවා චිප් එක මොකට දැම්මද කියලා හිතා ගන්නත් බෑ අඩු ගානේ ඒකට සූදානම් වෙන ක්‍රමයක් පොලිස් නිලධාරියා ළඟ නැහැ ඒක බලන්න මැෂින් එකක් නැහැ හැබැයි අපි තාක්ෂණෙත් එක්ක යන්න ඕන කියලා කියනවා. මේක කවදා කරන්න පුළුවන් වෙන වැඩක්ද කියලා තාම හීනයක් මේව ඇත්තටම. ඒක සරසම් සකස් කරලා තියෙන අපි යම් කිසි දුරකට ඇවිල්ලා තියෙනවා ඒක ඇවිල්ලා. අපි ඇවිල්ලා දැන් ඇංගලි සටහන් කොහොමද අඳුරගන්නේ? ඒතර පරිගණක කොහොමද ව්‍යුහගත කරලා තියෙන ඇවිල්ලා ඒක අපි සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඊට පස්සේ දැන් තියෙන්නේ චතුර මේකයි මම කියන්නේ අපි ඉස්සෙල්ලා ඊයේ ඉඳන් අදට එන්න ඕන ඇවිල්ලා. අද ඉඳන් හෙටට යන්න ඕන ඇවිල්ලා. දැන් කරන් යන්නේ අපි ඇවිල්ලා ඊයේ ඉඳන් අදට එන්න එක ඇවිල්ලා. ඊට පස්සේ පටන් ගන්න අද ඉඳන් හෙටට යන්න ඇවිල්ලා. අපි මේ පරණ ඔක්කොම දේවල් අපි නවීකරණය කරගෙන ඇවිල්ලා වර්තමානයේ අපි වර්තමානෙත් එක්ක සූදානම් ඊට පස්සේ අපි අනාගතේට යනවා ඒක සඳහා සැලසුම් දෙන්න අපි සකස් කරගෙන යනවා කියලා මම මේ ප්‍රශ්න මාලාවක ඉදට දාන්නේ පොලිස් ස්ථාන 492ක් ඇතුලේ බයිසිකලයක් නැති ආයතන කීයක් ඇද්ද හැමෝටම තියෙනවා සෑහෙන තියෙනවනේ ඔබතුමාගේ කාලේ මේක වෙනුවේ මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ඔබතුමාගේ විෂන් එක මොකද්ද මේක කරන්නේ ඔය බයිසිකල් කතාව කිව්වට पुलिस धारें वशन राजकीमेंदे विविध तलोल निर्धार विविध रखा करोना तो समारत तीन पेडल सैकिंग राजकीय स्थान तीन उदाहरण कृष्ण पाठशाल पुलिस प्रजा पुलिस वोट कारकोल कारकिल प्रजा पुलिस नव्त बैसको मिनसुते कथा पलिस मुखाद बलगन पाठशाल पुलिस विविध पुलिस अनुभव क्रिया मार्ग तीन अमेरिका पुलिस मे मोटर सैकिल राजकीन हापदी के राजकीय तीन इला जीपिंग तीन इला मैं अभी ट्रेल बैक इवा विविध मे मुख्य बैसक पुलिस तीन सवार आवश्यक तीन पुलिस අනියුක්ත කරන මුදල් ප්‍රමාණය වෙන් වෙන මුදල් ප්‍රමාණය වාර්ෂිකව ප්‍රමාණවත් මදිද අවුරුද්දකට අවුරුද්දකුත් මාස හතරක් ඔබ මේ මුදලත් එක වැඩ කරලා තිනවා ඒකයි මම අහන්නේ ඉතින් මේ අතීතය හැමදාම වෙවිලා අපි ඉල්ලන ප්‍රමාණය අපිට ලැබෙන ප්‍රමාණය අතර වෙනසක් තියෙනවා කියලා නමුත් එහෙම නැහැ කියලා කවදාකවත් පොලිසිය කාර්යක්ෂමතාවයේ අඩුවීමක් උන්නේ නැහැ වැඩි වෙලා තියෙනවා කියලා ඒකෙන්ද ඒක ඇත්තට ලොකු අභියෝගයක් නෙවෙයි පොලිසිය නිලධාරියෙක් රාජකාරී කරනකොට සාමාන්‍ය පහළ මට්ටමේ නිලධාරියෙකුට හැමතිස්සෙම හිතෙන්නේ ඉහළියෙන් එන බලපෑමක් ඊළඟට එන තවත් ලොකු බලපෑමක් එක්ක ඒ වැඩ කටයුතු කරගෙන යන්න. සාමාන්‍ය මිනිස්සෙක් වැඩක් කරගන්න ගියාම ඒ මිනිස්සට තියෙන්නේ ওই ප්‍රශ්නෙම තමයි ආපහු අඳුරන කෙනෙක් නම් ඉක්මනට පොත අරන් ඇවිල්ලා පැමිණිලා ලියනවා. අඳුරන්නේ නැති කෙනෙක් නම් බැංකුවේ වාඩි වෙලා ඉඳලා පොත් දෙක තුන මාරු වෙලා එහෙම තමයි පැමිණිලා ලියාගන්නේ. මම ඇස් දෙකෙන් දැකලා තියෙන දේවල්. මේ ක්‍රමය වෙනස් වෙන්න බැයිද මොකක් හරි නම්බරින් සිස්ටම් එකක් එහෙම නැත්නම් ආවනම් ආපු පිළිවෙලට යාට අරයාගේ මෙයාගේ ලොකුකම් වැඩන්නේ අපි නීතිය සමානයි කියන එක මිනිස්සයර හිතෙන්න දැනෙන්න මොකක් කරන්න බැයිද ඔබතුමායි කාලවකවාන මගේ තියෙන එකක් තමයි මම කියන්නේ සමාජයට සෑම කෙනෙක්ම අයිති වේතිය ඇවිල්ලා ඒක සමාජය හැමෝටම අයිති වේතිය ඇවිල්ලා ඒක තමයි මම දකින්නේ එතකොට පොලිසිය රෙන්නේ කවුද එක හා සමාන වට්ටමින් යාට සේවය සැලකෙන්න ඕනේ ඇවිල්ලා ඒ සඳහා දැන් අපි අලුත් ක්‍රම වේද අපි සකස් කරන යනවා කියන වගේ අපි දැන් අර වගේ ෆෝමැට් සමහර හදන් යනවා. එතකොට යාට තියෙන්නේ ඒක පුරවලා දෙන්න විතරයි. ඒතර ඒකෙන් ගැනීමම වොයිස් මහත්තයරත් යනගමන් පරාතේ කොට්ටාෂ් වළඳහාරයටත් පොලිස් පොදිරත් දැනගන්න පුළුවන් ක්‍රම වේදයක් තියෙනවා. එතකොට කොහේ පොලිසියක මොකක් පැමිණිල්ලක් ආවොත් ඒ සමයෙන්ම දන්නවා. ආවල් පොලිසිය මේක ආවා. එතකොට ඒක ප්‍රතිඵලය මොකද්ද කියලා හොයනවා. අනිත් වගේ අපි ඉස්සරහට ක්‍රම වේද හදන් යනවා කියලා. ඒක ඒක තමයි අපි කරන්නේ ඒක ඉස්සරහට. මේ පොලිසියේ ඉන්න ප්‍රමාණය ඇතිද දැන් 85000ක් විතර කියන්නේ මදිද එහෙම නැත්නම් චතුර අපි මේ දවස්වල ඒ සම්බන්ධව විමර්ශනය කරන යනවා මම දැන් වෙනව සීනියර් ජජ් මහත්තයා පත් කළ දින එකට එක් එක් පළාත්වලට
පොලිස්ථානවලට පොලිස්ථානවල තියෙන අංශවලට වල්ලා හදන්න කියලා ඇවිල්ලා ඒ පොලිසිවලට අත්‍යවශ්‍යම අවශ්‍යම පිරිස කොච්චරද කියලා යටතල පාස් කරන මොනවද ඒ අනුව තමයි අපි අන්තිම තීරණය කරන්නේ සමස්ත පොලිසියට අවශ්‍ය කරන පිරිස මෙච්චරක් කියන එක ඇවිල්ලා වාහන මෙච්චරයි වාහන වර්ග මෙච්චරයි නිලධාරීන් දාන මෙච්චර පමණක් ඕනේ කියලා අපි මෙතනසේ කරන් යනවා කියලා අලුත් සංගණනයක් කිරීමක් වෙනවා කරන් යනවා මෙතනසේ එවගේම අපි දකිනවා පොලිසිය තුල දැන් සාමාන්‍ය පැමිණිල්ලක් කිරීමේ සිට එතනින් මේ නඩුවක් දක්වා ඌ කාලවකවානුවේදී එහෙම නැත්නම් නඩු කටයුත්තකට යෑමේදී පොලිස් නිලධාරීන්ගේ මතපසු වීම එමුණ හරියට බී වාර්තාව නොලැබීම එහෙම නැත්නම් ඒක ඉදිරිපත් නොකිරීම සහ අදාළ ලිපි ලේඛන හුවමාරු කරලා කොහරි මේවා සංගවලා තිබීම මේ නිසා බොහෝ නඩු බොහෝ කාලයක් ඇදෙනවා ඒ වෙනුවෙන් නීතිමය වශයෙන් යම්කිසි වැඩිපුර හැකියාවන් තිබෙන නීති ශාස්ත්‍රය ගැන දන්න නිලධාරීන්ගේ උනතාවයක් තියෙනවද කියලා හිතෙන්නේ නැද්ද? ඔව් දැන් අපි ඒ කතා කරොත් එහෙම පොලිසියේ මුල් කාලේ ගත්තාම මේක අධිරාජ්‍යවාදයෙන්ගේ පොලිසියක් නේ. ඒ කාලේ ගත්තේ ඇවිල්ලා මිනිස්සුන් ගහන්න පුළුවන්. එතකොට නීතිය ගැන කතා කරන්න දෙන්නේ නැති මිනිස්සු තමයි පොලිසියට ගත්තේ. ඒගොල්ලන් සමාජයට යන්න දුන්නේ නැහැ. බැරක කියලා හදලා සමාජයෙන් වෙන් කරලා තියාගත්තා. ඒත් ඒගොල්ලන්ට තිබ්බේ ඇවිල්ලා අර සුදු ජාතික නෝන කරන විදියට පාගලලා මිනිසුන්ගේ පාලනය උදව් කරන එක කියලා. ඒතර කාලයක් යනකොට මේක වෙනස් වෙගෙන ගියා විතර. දැන් අද ගත්තාම ඇවිල්ලා නව තාක්ෂණයත් එක්ක නව අලුත් තමුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව දන්න අලුත් ජන සමාජයක් තියෙනවා කියලා. ඒතර මේ ජන සමාජයත් එක්ක සරම් පොලිස් දහරිය පරිණත වෙන්න ඕන කියලා. එතකොට ඉස්සර වගේ අධ්‍යාපන මට්ටම ඊට වෙනස් වෙවිලා. ඒතර අපි කතා කරන අනාගත පොලිසියක් ගැන විතර. දැන් මම කතා කරන්නේ අද 2020 ඇවිල්ලා අද වෙන සේවයට එන එක නෑ 2050 තමයි යා විශ්‍රාමයන් එක. එතකොට 2050 ලංකාව කොයි වගේ තත්ත්වයක තියෙද කියලා. එහෙනම් අපි වෙලේ තත්ත්වෙට තියෙන රටේ තියෙන ආර්ථිකය සම්බන්ධව, සමාජ රටාව සම්බන්ධව, මිනිසුන් සම්බන්ධව කල්පනා කරලා අද ඉඳන් මේ නිර්ධාරය පුහුණු කරන්න ඕනේ වෙවිලා ඒ සම්බන්ධ යන්න වෙනවා. එතෙන්දී අර කියන වගේ තාක්ෂණ වෙනස් වෙනකොට ඒකට හැඩගැහෙන්න පුළුවන්. මිනිස්යාගේ තියෙන අදහස් වෙනස් වෙනකොට ඒවට යන්න පුළුවන්. සමාජයේ තියෙන වෙනස්කම් වික්‍රමදී කොහොමද ගරු කරලා යන්න පුළුවන්? පොලිසිය හදන්න ඕනේ වෙවිලා. ඒ විදිහට ඒ අනුව තමයි අපිට එතකොට සමාජයත් එක්ක යන්න පුළුවන්. අපි එහෙම ගියේ නැත්තම් ඉතාම තිතුවත්තේල අර වගේ මිනිසුන් කෑ ගහලා කරන්න පුළුවන් කුණු හරුප කියන්න පුළුවන් ගහන්න පුළුවන් ඉතින් යනවනම් අපි යන්නේ 1800 ගණන් වලට ඒ පොලිසිය ඉවරයි වුණා පොලිසිය ඉඳලා කිතුනෝ නම් කියලා කවුරු හරි මට තාමත් පුළුවන් මිනිසුන්ට පරිශෝෂණ බනින්න මම ගේන්දිය තමයි පොලිසිය මිනිහා සමාජයේ සිවිල් වැසිය පිළිගන්න ඕනේ කියලා ඒ සමාජය ඉවරයි වුණා ඒක මම කියන්නේ නිදාට තේරුම් ගන්න ඕනේ අද තියෙන්නේ ඇවිල්ලා අපි උඟක් වෙලාවට පෙන්වන්න ඇවිල්ලා මේ ත්‍රිකෝණයක් ඇඳලා පෙන්වනවා පොලිසිය IG උඩින් ඉන්නවා ඊට පස්සේ ඉන්න සීනියර් ඩීජී මහතුරු DIG ලා ඉන්නවා පල්ලෑම ඉන්නවා රාලාමිල කියලා ඊට පල්ලෙන් තමයි මහජනතාව ඉන්නේ. ඒ කියන්නේ එතකොට මහජනතාව යටින්ම දාලා ඊට උඩින් අපි පාලනය කරන සමාජය ගැන මේ කතා කරන්නේ. ඉතින් මම කියන්නේ මේක අනිත් පැත්තට යන්න ඕනේ කියලා. මහජනතාව ඉන්න ඕනේ උඩට එන්න ඕනේ. ඇවිල්ලා ඊට පස්සේ ඒගොල්ලන් ඕන කරන විදිහට තමයි පොලිසිය ක්‍රියා කරන්න ඕනේ. උදාහරණයක් වශයෙන් ගත්තාම කොල්ලුපිටිය ප්‍රදේශයේ ගත්ත කොල්ලුපිටියට අදාළ විදිහට තමයි මේ පළාතේ පොලිසිය වැඩ කරන්න ඕනේ. මොණ්ඩරාගල ගත්තාම ඇවිල්ලා මේ පළාතට අදාළ විදිහට පොලිසිය. ඒ වගේ ඒ සමාජයේ සම්බන්ධ තේරුම් ගන්න පුළුවන් දැනුමක් ගන්න පොලිස් ස්ථානෙ එන්න ඕනේ කියලා. ඒ කියන්නේ හැම තැනම පොලිසිය එක වගේ වෙන්න ඕනේ නැහැ. සංචාරක පොලිසිය නම් ඒ විදිහට හැදෙන්න ඕන. ඒ වගේ ඇතුළත ඉඳලා හැදෙන විදිහ ඉන්න නිලධාරි ඔක්කොම වෙනස් වෙන්න ඕනේ. ඒකට ඒ සඳහා පරණත නිලධාරි එනනම් අපි ගන්න ඕනේ සමාජයෙන් අපි ඉස්සරගෙන ක්‍රීම් ඔෆ් ද සොසයිටි කියලා. සමාජයේ ඉන්න හොඳම නිලධාරීන් පොලිසියට ගන්න ඕනේ කියලා. මොකද මේ පොලිසිය කියන එක නිර්භීත කැපකිරීමක් කරන්න පුළුවන් දක්ෂ පුද්ගලයන්ට වුණිච්ච තැන පොලිසිය කියන්නේ. මගෙන් ඇහුවත් මොකද්ද තියෙන පොලිසියෙන් වාට ලැබිච්ච දෙයක මං කියන්නේ මානසික සන්තෝෂය විතරයි ඒක. මම රෑට හොඳට නිදා ගන්නවා කියලා මොකද අද දවසේ මං හින්දා මිනිස්සුන්ට යමක් වුණා කියන එක. කොරෝනා සම්බන්ධව කතා කරන ඒව සන්තෝෂයක් නෑනේ. එක පුද්ගලයෙක් උටරි පොලිසියෙන් ද කොරෝනා වලට කැඳුනොත් මම පොලිසිය බදල වැඩක් තියනවාද? එතකොට මම අද සන්තෝෂයෙන් නැහැ ඒක ක්‍රියාව මත උනේ. එතකොට මේ කොරෝනා රෝගිය ගත්තාම චතුර මේක මාරාන්තික වැඩක් මේක ඇවිල්ලා. පොලිසියෙන් ඔක්කොම දන්නවා ඇවිල්ලා මේ මේක හැදුනොත් තමුණුත් තියලා තමුගේ පවුලේ ඇතුළේ ළමයි නැත. ඒ දැන දැනත් තමයි මේ විතර කියලා කරේ. ඒ මොකද නිර්භීතවකින් දවිලා. කැපකිරීම තියෙනින් දවිලා. දක්ෂතාවෙන්. එතකොට පොලිසියට අවශ්‍ය කරන්නේ සමාජය වෙනුවෙන් අපි මේ පොලිසිය ගැන කතා කරන මොකද්ද මේ පොලිසිය කියන්නේ ඇවිල්ලා. පොලිසිය කියන්නේ නේද සමාජයේම පිරිසක් ඇවිල්ලා සමාජය රැක ගන්න කරන දෙයක් නේ ඇවිල්ලා. ඉස්සර ඉන්දියර කාලෙදි ගත්තාම ඇවිල්ලා අර ගම්බල්ට ඇවිල්ලා හොරු කඩන් එනකොට ගමේ කට්ටියක් ගිහිල්ලා මුර කරලා ගම ආරක්ෂා කරා. ওই ක්‍රමයේ තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒතර අද පොලිසිය කියන්නේ ඇවිල්ලා පොලිස් දරේ කියන්නේ තමුන් කියන ඥාති මිත්‍රාදීන් ආරක්ෂා කිරීම සඳහා කරන කාර්යයක්. ඒක තමයි පොලිසිය කියන්නේ ඇවිල්ලා. ඉතින් එහෙමනම් ඇවිල්ලා සමාජයෙන් දක්ෂතම කැපකිරීම කරන්න පුළුවන් ඒ වගේම බුද්ධිමත් කොටසක් පොලිසියට එන්න ඕන ඇවිල්ලා. පොලිසිය සමාජය කියන දෙකක් කරන්න බෑ ඇවිල්ලා. අපි මේ තාප්පයක් ගහලා අපි කියනවා පොලිසිය ඉන්න තාප්පෙන් ඇතුළේ මිනිස්සු මේ තාප්ප කඩන්න ඕන අපි ඇවිල්ලා. බලන්න මම කියන්නේ ඇවිල්ලා ඕගොල්ලෝ පොලිසිය වෙන්න ඕන ඇවිල්ලා.
අපි කරන්න ඕනේ ඕගොල්ලෝ පොලිසිය කරනවද කියලා බලන්න ඕගොල්ලෝ කාර්ය කියලා දෙන්න. සමාජයෙන් පොලිසියක් වෙන්න ඕන ඇවිල්ලා. අපි කරන්න ඕනේ සමාජයෙන් පොලිසිය කරනවද කියන එක පරීක්ෂා කරන විතරයි ඇවිල්ලා. එතකොට ඕගොල්ලෝ දන්නවා සමාජය ඕගොල්ලන්ට අයිති දෙයක්. සමාජය ඔයාගේ ඔයා සමාජයට අයිති. උදාහරණයක් වශයෙන් ඔයා බස් එකකට නැගලා රුපියල් 10ක් දීලා ටිකට් එක රුපියල් 950ක් කියලා වට 750ක් නැහැ කියලා කියන්න බෑ ඇවිල්ලා. කඩේට ගිහිල්ලා ඇවිල්ලා රුපියල් 20ක් දීලා බඩු අරගෙන රුපියල් 10ට කියලා රුපියලක් නැහැ කියලා ටොපියක් දෙන්න බෑ ඔයාට කියලා. එහෙම වුණොත් මුදලාලි දන්නා ඇවිල්ලා වට එහෙම කිව්වත් ඔයා කිලිම පොලිසිය දන්නවා. පොලිසිය කිව්ව අරගෙන නඩුදන. එතකොට එයා දන්නවා ඒ සමාජන කාර්යයෙන් එයා හරිද කෙරෙන්න ඕනේ. ඒක තමයි වටිනාකම දෙන්න ඕනේ ඇවිල්ලා. ඒ සඳහා කරන්න පුළුවන් කියලා සමාජයෙන් ඉන්න කැපකිරීම කරන කට්ටිය විතරයි ඇවිල්ලා. මං කියන්නේ ඒකයි. පුළුවන් චතුරාර්යනාත් කියන්නේ සමාජන දක්ෂතම බුද්ධිමත් කැපකිරීම නිර්භීත කට්ටියට පොලිසිය දෙන්න කියන්නේ. දැන් මේ ක්‍රීම් ඔෆ් සොසයිටි කියලා ඔබතුමා කියනවා. මේ හැම දෙයකටම මිලක් තියෙනවා. එහෙම හොඳ මිනිස්සෙක් සාමාන්‍ය අධ්‍යාපනය හදාරලා ඔක්කොම කරලා මේ එළිය හොඳ රස්සාවක් තියෙනවා පෙනෙද්දි. පොලිසිය සාමාන්‍ය වැටුප් තල ගත්තයින් පස්සේ ටිකක් පහළ මට්ටමක තියෙනවා. එහෙම වුණාම එහෙම කෙනෙක් ගන්න පුළුවන්ද? එහෙම කෙනෙක්ව හය කරන්න පුළුවන්ද පොලිසියට? දරන්න පුළුවන්ද? ඕක දෙපැත්තක් තියෙනවා. එකක් තමයි ඇවිල්ලා ලෝකෙ ඕනම පොලිසියකින් අහන පොලිස්දාරින් එංගලන්තේ ගන්න, ඇමරිකාවේ ගන්න. ඒගොල්ලොත් නේද කියලා අපි කරන රාජකාරියට නෝ අපිට සරණ වැටුපක් නැහැ කියලා ඇවිල්ලා. ඒක නේ පොලිසිය තියෙනද ඇවිල්ලා. පොලිසිය තියෙන ඇවිල්ලා අර මං කියනවාගේ මානසික වශයෙන් ලැබෙන සැනසීම තමයි. ඒක ජපාන ගත්තත්, රුසියාව ගත්තත්, එංගලන්තේ ගත්තත්, ඇමරිකාව ගත්තත් සෑම පොලිස්දාරයකට පොදු දෙයක්. කවදා හැපිනස් කියන එක තියෙන වෙන තැනක. වෙන තැනක තියෙන මුදල් නෙවෙයි. එතකොට අනිත් එක පැත්තම මම පොලිසියට ආවේ කවුරුත් මාව ගැන පොලිසියට දැම්මේ නැහැ. මමයි ගිහිල්ලා පත්‍රය බලලා ගෙසට් එක බලලා ඇප්ලිකේෂන් එක දාලා මමයි ඇප්ලයි කරේ. මමයි ගිහින් ඉන්ටර්වයුව බෝඩ් ගිහින් මමයි ගිහිල්ලා පුහුණු වෙලා පොලිසියට ආවේ. එතකොට මම දන්නවා පොලිසිය මට තියෙන වරප්‍රසාද මොනවද, මගේ වැටියම් මොනවද කියලා මම දැනගෙන ආවේ ඇවිල්ලා. නොදැන නෙවෙන්නේ ආවේ ඇවිල්ලා. එතකොට මම දැනගන්න ඕනේ ඒ අනුව මම ජීවත් වෙන්න ඇවිල්ලා. මං කවදාකවත් කරපු දේ මුදලාලි කෙනෙක් නැත්තම් අපි ධන එකක යනකොට එයා කිව්වොත් මගේ ඔටලෝසුන් ලක්ෂ 10ක් වටිනවා ඇවිල්ලා. ලක්ෂ 10ක් මට අදාළ නැහැ. මං කියන්නේ මගේ වැටුප පිටින් මට ගන්න පුළුවන් ගල රුපියල් 1500ක් මගේ ගණන් ගන්න. මගේ ඔටලෝසු එමය. මගේ මොකද්ද දුරකථනයේ කිව්වොත් මට තියෙන මේ වගේ එකක් මෙච්චර ගණන්ක මට අදාළ නැහැ. මොකද මම දන්නවා මට තියෙන වැටුප අනුව වරප්‍රසාදනුව මගේ ජීවන රටාව මම හදාගෙන තියෙනවා. මං ආඩම්බර වෙනවා ඒ කියන්න ඇවිල්ලා. ඒකුණාම අපි එකේ නේ සංසන්දන කරන්න යන්න ඕනේ ඇවිල්ලා. එහෙම සංසන්දන කරන්න ගියොත් එම් කවදාකවත් ඉවරක් වෙන්නේ නැහැ ඇවිල්ලා. කිසිම කෙනෙක් කියන්නේ තණ්හාවනේ කැවිලා. නමුත් පොලිස් දහරේ ක්වෙස්චන් ගත්තාම කැපකිරීමයි තියෙන්නේ. මානසික සන්තෝෂය විතරයි තියෙන්නේ ඇවිල්ලා. ඒක ලෝකෙ හැම පොලිස් දහරේ ඔයා කියන්නේ මිලධාරියෙක් නිවාඩු දාලා දවස් තුනක් ඉන්නේ නැහැ කියලා. අඩු ගන්න කෝල් එකක් හරි දාලා බලන පොලිසිය තියෙනවද කියලා ඇවිල්ලා. ඒ වගේ බැඳීමක් තියෙන්නේ ඇවිල්ලා. අපි මොනවාරු දෙයක් කරේ නැත්නම් ඒ අපිට එන්නේ ඇවිල්ලා සමාජයට අපි ලොකු විශාල විනාශයක් කරයි කියලා ඇවිල්ලා. ඒ හැඟීමෙන් වැඩ කරන්නේ. නිලධාරින් උදේ එනවා කණ්ඩ නැහැ ඇවිල්ලා. එතකොට ඇවිල්ලා සමහරවල් ගෙදරින් එළියට නෝන මහත්තය දෙනවා ඇවිල්ලා මෙන්න මේ ටික දාගෙන ගිහලා කොලේ එහෙමෝ දාගෙන යනවා ඇවිල්ලා සමහර ළමයාගේ ඉස්කෝලේ පොත් දෙන්න පුළුවන් බේත් උන් දෙන්න පුළුවන්. නමුත් ගෙදර ගිහලා දන්නේ නැල්ල මොකද්ද වෙන එක. ඒ වගේ කැපකිරීමක් කරන්නේ. එතකොට වෙලාවට කන්නේ නැහැ සමහරලාට රෑ වෙන එක සමහර අපි දකින්නවා ක්‍රයිම් බ්‍රාන්ච් එකෙන් වැඩ කරනකොට සාමාන්‍ය සෑහෙන වැඩ. හැබැයි එහෙම නිලධාරී ඉන්න තැනකම තවත් ලොකු නිලධාරී ටිකක් තවත් නිලධාරී ටිකක් යම්කිසි වරප්‍රසාදයක් ගන්නවා. අහවල් පොලිසියට අවුරුදු 3ක් වැඩ කරලා ආවොත් අර පැත්තේ පොලිසියේ වාහනයක් අරන් තමයි එන්න පුළුවන් වෙන්නේ. දිනුන වෙලා තමයි එන්න පුළුවන් වෙන්නේ. සමහර වෙලාවට ඔබතුමාලගේ වැටුපෙන්වත් ඔබතුමාගේ වැටුපෙන්වත් දරන්න බැරි තරම් සුවඳ විලවුන් වර්ගයක් වාහන ජංගම දුරකථන හිතාගන්නත් බැ පොලිසිය පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ පවුල් පසුබිමෙනුත් හම්බු වෙන්නේ නැතිනම් කොහොමද මේවා ඉන්නේ ඇත්තටම? පොලිස් පොඩි පොලිස් නිලධාරි මේව සංසන්දනය කරන හැමතිස්සෙම මහත්යට කොහොමද මේක ආවේ කියලා. දැන් ඒ ඒව ගැන හොයපු නැති දෙයක ප්‍රතිඵල තමයි අද මේ අපි භුක්ති විඳින්න ඇවිල්ලා. විශේෂයෙන් අධීක්ෂණයේදී දැන් ඉස්සරහට කරන් යනවා ඒ වගේ දේ ඔක්කොම හොයන ඇවිල්ලා. එහෙම තියෙනව නේද? වාර්තා වෙනව නේද? එහෙම සිද්ධ වෙනව නෑ කියන්නේ මම. නමුත් දලා තියෙන්නේ වාර්තා උනායි කියලා ඒවට ගත්ත පියවර මොකද්ද ඇවිල්ලා. ඒ පියවර අරන් ගෝදේ මම අහලා තියෙනවා ඇවිල්ලා දඬුවම් කරන්න ඕන අනිත් අයට බිය විදින ඉදලා දඬුවම් කරන්න ඕනේ කියලා. පංචතන්ත්‍රය මතින් කියලා තියෙන්නේ කෙනෙකුට දඬුවම් කරනවා අනිත් අයට බිය පොදින ඉඳලා දඬුවම් කරන්න ඕනේ කියලා. ඒ වගේ කවුද නිදාන සම්බන්ධව පියවර ගත්තොත් අනිත් අය දන්නවා තමුන්ටත් මේකයි වෙන්නේ කියලා. මං කියන්නේ ඒක සතියක් හරි මහජන දේවල් තමුන්ට අයිති ඉඳලා ගන්න බෑ. ඒක අයිති නෑ මා පොලිසියට ඇවිල්ලා. බලතලයේ දීලා තියෙන ඇවිල්ලා ඒ බලතලයේ ඒ විදිහට පාවිච්චි කරන්න. දැන් මං ඔයාව පාර යනකොට ඔයාව නවත්තලා කවුරු කෙනෙක් ඔයාව නවත්තනයි ගන්න. අල්ල යාගේ ඉල්ලන ඇවිල්ලා ಐඩි එක. ඔයා දෙනවද නෑ නේ ඇවිල්ලා. නැත්නම් මම ඉල්ලුවත් ඔයා දෙනවා ඇවිල්ලා. එතන මම වල සාධාරණ කරන කියන්නේ මං ඉල්ලුවේ කියලා ඒ වගේ. අන්න ඒ වගේ බලය අවිතන පාවිච්චි කරන්නේ පොලිසිය කොහොනේ ඇවිල්ලා. එහෙම කවුරු හරි කෙනෙක් බලතල පාවිච්චි කරලා තමුන්ගේ සුබයට යනවනම් අන්න ඒ වගේ පොලිසිය සුසු නෑ ඇවිල්ලා. මගේ වාට කිව්වේ පොලිසිය පුණ්‍යාතනක් නෙවෙයි ඇවිල්ලා.
අපි මේ පුණ්‍ය ආදින සලකලා මම මෙයා විරුද්ධ වැඩ කළොත් මාත් එක තරහ වෙයි නැත්නම් මංගෙන නරක මිනිහා කියලා ඒ වැඩක් නැහැ. තමුන්ගේ දූරේ කටයුතු කළ යුතුමයි අවිල්ලා. වොයිස් කෙනෙක් කරනවා නම් එහෙමලා අනිවාර්යයෙන්ම ඒස් බලන්න ඕනේ ඩිවිෂන් බලන්න නැත්නම් අයින් වෙන්න ඕනේ අවිල්ලා. සරියත් දේශ බලන්න අවිල්ලා කරන්න බෑ නම් පොලිසිය මයින් කරන්න. ආකර්ෂණතාවය මත විශ්‍රාම ගන්න ඕනේ අවිල්ලා. ඒක තමයි මගේ ප්‍රතිපත්තිය අවිල්ලා. එහෙම නැත්නම් මේ කරන්න බෑ ඔක. එහෙම කරන්න පුළුවන් මේ පොලිස් කොමිසම් වගේවත් එක්ක. කරන්න ඕනේ ඒක කමේ ඒක තමයි මං කියන්නේ එහෙම දැන් ඔබතුමා හිතන හිතන විදිහට කරන්න බෑනේ වැඩ ඒක තමයි මං කියේ කරන්න බැරි දේවල් කළ යුතුයි අවිල්ලා ඒකට ක්‍රමවේද තියෙනවා අවිල්ලා සිද්ධාර්ථ කුමාරයා ගෙදර හිටංගෝදී හිටියා නම් කියලා කවදාකවත් ඇවිල්ලා බුද්ධත්තරිය නැහැ නේ අවිල්ලා එයා බුද්ධත්තරිය කියලා දන්නේ දෙයක් වාගෙන කියලා අන්තර බුද්ධත්තරිය ගියා අවිල්ලා ඒ වගේ පොලිස් කොමිෂන් කියනොත් අපි වැඩ කිරීමේදී යම් යම් සීමාවල් තියෙනවා නම් ඒ සීමාවල් එක්ක ගිහිල්ලා අපිට අවශ්‍ය කාර්යකින් සඳහා අපි ක්‍රමවේද හදා ගන්න ඕනේ හොයා ගන්න ඕනේ අවිල්ලා මගේ තියෙන ප්‍රතිපත්තිය මං කිසි දෙයක් අතාරින්නේ නැහැ බෑ කියලා අවිල්ලා මං කියන්නේ කොහෙර පාරක් තියෙනවා අවිල්ලා වඩ කොළඹ ඉඳන් නුවර යන්න කිව්වොත් එම මේ නුවර පාරනේ මං කියන්නේ වඩ යාපනේ නිලෙන්ඩක් උනන් අවිල්ලා තේරෙනද ප්‍රතිපල ලැබිය සඳහා මාර්ගයක් තියෙනවා අවිල්ලා හොයාගන්න එක කරන්න ඕනේ අවිල්ලා පොලිසිය තුල තියෙන ලොකුම ප්‍රශ්නයක් එකතන පල් වෙනව බොහෝ නිලධාරීන් උසස් වීමක් නැහැ උසස් වීම සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් තියෙනවා හරියට මට මෙහෙම වෙන්න ඕන දුන්නේ නැහැ චෝදනා ගොඩක් තියෙනවා නිලධාරීන්ගේ අතුලේ වැඩ කරන පොලිසියේ සමනගේ පොලිස් පොඩ්ඩංගේ ඉඳලා මොකද්ද ඔබතුමා ගත ක්‍රියාමාර්ගය ඒකට දැන්ටමත් විසඳුම් ලබා දෙලා තියෙනවා ඉල්ලා එකක් තමයි මේ උසස් වීම සම්බන්ධ මේක පොලිසිය තිබ්බ ලොකු ප්‍රශ්නයක් වුණා ඒ නිලධාරීන් ඇත්තම කියනවා නම් ගෙනාවු දුක් ගැනවිලි තමයි සාධාරණයි ඔවුන්ගේ වින්දා නෙවෙයි දෙපාර්තමේන්තුව අඩුපාඩු ඉඳලා ඒ දංගි තත්තර පත්‍රලා තිබි ඒ අනුව නිලධාරීන් 34000කට වගේ අපි උසස් වීම ක්‍රමයක් හදලා දුන්නා ඒක 2017 ඉඳන්ම බොහොම අමාරුවෙන් අපි හදලා ඒක ඒකත් ගෞරවයෙන් ඉන්නෝනේ අතුකර ජනාධිපතිතුමාට එතුමා තමයි කියලා මේ කසරේ මේක ඉවර කරන්න ඕනේ කියලා යනවා තමයි මේ පොලිසිය රේටින් හම්බුනේවිලා දෙවෙනි කැවිලා ඉස්සර තිබුණාවිලා පොලිසිය බැඳුනව දන්නවා විශ්‍රාමයන්නේ මොකෙන්ද කියලා මෑත කාලේදී ඒක නැතිවලා තිබුණා ඒ ක්‍රමේ නැවතත් අපි හදලා තියෙනවා උදාහරණයක් වශයෙන් පොලිස් කොස්තාපල්වරේ බැඳුනා නම් එයාට දක්ෂතාවයේ වාසනාවයි තියෙනවා නම් එයාට නියෝජ්‍ය පොලිස්පතිවරු දක්වා යන්න පුළුවන් කියලා ඒතොර එස්ඓ කෙනෙක් ඉදිරියට නම් පොලිස් පරීක්ෂක කෙනා නම් එයාට පුළුවන් පොලිස්පති වුණත් එන්න පුළුවන් ඒ විදිහට පාර දැන් හරි ගස්සලා තියෙනවා අලුතෙන් වදාගෙන උසස් ක්‍රමයේ හදලා තියෙනවා ඒ හින්දා ඒ ගම්බ මම හිතන්නේ ඉදිරියට මේ ප්‍රශ්නයක් තියෙන එකක් නෑ අවිල්ලා වැඩ කරනකොට අනාගතේ පේනවා අනාගතේ පේනවා තමුන් දන්නවා තමුන්ගේ අනාගත පාර මොකක්ද කියලා ඒ ස්ථා ලබාගත් සුසුකම් මොනවාද කරවිත කැපකිරීම මොනවාද ඒ ඔක්කොම ඒගොල්ලෝ දන්නවා අවිල්ලා ඒ අනුව අවිල්ලා හැම එක්කෙනාටම උනන්දුව තියෙනවා අර කිව්වාගේ දක්ෂතාව තියෙනවා වාසනාව තියෙනවා ඕන තනකට යන්න පුළුවන් විදිහට පාර හදලා තියෙනවා අවිල්ලා අපි පොලිසිය ඇතුළෙම තියෙනනේ ප්‍රශ්නයක් තමන්ට වඩා ඉහළින් ඉන්න නිලධාරී යාගේ සහයෝගය තිබ්බේ නැත්නම් සමහර ලියුමක් දෙකක් දැම්මොත් නිකම්ම අර මිනිස්සයා හොඳට වැඩක් කරගෙන ආවත් පහලට ඇදලා දානවා නෑ ඒවා ඒවත් ඔක්කොම ආවරණ විදිහට තමයි හදලා තියෙන්නේ ඕක ඔය අපි දන්න ඔය කරුණෝ ඒවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අවිල්ලා ඒ විදිහට තමයි මේ ඔක්කොම උසස් වීම ක්‍රමෙදි හදලා තියෙන්නේ ඔය හැම කරුණක්ම අපි සලකා බලුවා ඒකදී පරි ගැනීම සිදු ඒ ඔක්කොම සලකා බලුවා අවිල්ලා ඔබතුමාට පුළුවන් නේද මේ ආයතනත් එක්ක මෙච්චර විශ්වාසකින් වැඩ කරන්න ඔබතුමා කෙලින් වැඩ කරන්න උත්සාහ කරනවා දඬුවම් දෙනවා පොලිසිය ඇතුළේ දඬුවම් දෙනවා කියලා සඳහන් කරනවා ඔබතුමාලට බැරි වුණා එක් නිලධාරියෙක් චෝදනාවට ලක් වෙච්ච නිලධාරියා නම කිව්වට කමක් නැහැ බන්ධනාගාරේ හිටපු ප්‍රධානියා මිගමුවේ සම්පායෝ කියන නිලධාරියා ඔහු ගම චෝදනාව සම්බන්ධයෙන් දින ගණනාවක් ගත වෙලා තත්තරම් ගොඩ ගන්න නිලධාරියාව ලොකු චෝදනාවක් මේක චතුරෝ නිලධාරිය සම්බන්ධව විමර්ශන පටන් ගත්ත ආකාරයත් කවුරුත් දන්නේ නැහැ නේද ඇයි හදිසියෙන් මේ වගේ කෙනෙක්ගෙන විමර්ශන පටන් ගත්ත කොහොමද ඇයි පටන් ගත්තේ කියන කවිලා ඉස්සලා අපි යෝගින හෙවුණා මම ඉදිරියේදී ඔය සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න ඕනේ විශේෂයෙන් ඇවිල්ලා මං වාට කියන වගේ අපිට ආරක්ෂක ලේකම්තුමා දැන් දර තිබ්බා මේ විශේෂයෙන් බන්ධනාගාරවල යම සමහර ආයතනවල දෙන දූෂණ කියා අයින් කරන්න ඕනේ කියලා මම ඒක කිව්වා අපි දැන් ඔක්කොම විශේෂ කාර්යයක් කරනවා කියලා ඒකදී බන්ධනාගාරේ වෙන්න පුළුවන් වෙනත් ආයතන වෙන්න පුළුවන් ඒ වගේ ඉන්නවා නම් අපි ඒ සම්බන්ධ එකතු වෙලා ඒ විමර්ශන පටන් ගත්ත පොලිසියද තවද බුද්ධිතරතුරු මත පදනම් වෙච්ච විමර්ශන ඇවිල්ලා ඉතින් ඒවා ওই තරන්නේ තව තියෙනවා ඉන්න ඉතින් මේවයි සමහර විමර්ශන තියෙන යන වේගයක් තියෙනවා ඉන්න සමහර දේවල් තියෙනවා ඉන්න අපිට කරන්න පුළුවන් පරිමිත අපි කරන ක්‍රමවේද අපි ඉරිට කියන්නේ නැහැ නේ ඉන්න ඉතින් ඒකෙන්ද කවුරුත් ඉතින් කෑ ගැහුවා කියලා අපි ඒකට සැලෙන්නේ නැහැ මේක ඇත්තට අපිට අදාළ නැහැ ඉන්න නීතිපතියෙක් කියන විදිහට වැඩ කරන්න බැඳිලා නැද්ද පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුවේ තමා ශක්තිමත් හේතුවයි ඉන්න ඉතාමත් ගෞරවණීය තනතාවක් වෙන්න ඕනේ. ඒක තිබෙ නැත්නම් සමස්ත නීතිපදයට ඉතාමත් අදින් බලපානවා. කවුරු මොනවා කිව්වත් පොලිසිය වශයෙන් අපි දැනගන්න ඕනේ වෙලා නීතිපද දෙපාර්තමේන්තුවේ තියෙන ගෞරවය ඒක තියෙන උත්තරීතර භාවය ආරක්ෂා කරන්න ඉන්නවා. ඒ කරන්නේ නැතුව අපි මේ පුද්ගලික දේවල් වලට අපි හිතනවා නම් ඒවිල්ලා හැංගීම් වලට ගියොත් වෙන්නේ සමස්ත පද්ධති ඔක්කොම කඩන් වැටෙනවා. ඒකෙන්ද අපි පරණත ආයතනක් වශයෙන්
අපි බලන්න ඕන ඇවිල්ලා උසාවියේ එතකොට මේ අධිකරණයේ කටයුතු අනිත් වෙන මනද මේ එතකොට විශ්ව කාර්යබලු එතකොට නීතිපද දෙපාර්තමේන්තුව ඒ වගේ දේවල් ශක්තිමත්ව තියෙනවා. එතකොට තමයි රටේ අපරාධකාරයෝ දන්නවා ශක්තිමත් නීති පද්ධතියක් නීති පද ක්‍රියා ක්‍රමවේදයක් තියෙනයි කියන එක ඇවිල්ලා. තව කොච්චර කල් පොලිසිය ඉන්න පුළුවන්ද? නිල වශයෙන් දෙදාසිස්තුනේ මාර්තු 26 වෙනකම් පොලිස් ප්‍රතිතන්ත්‍ර ලැබෙයිද? උඩින් නිකන් යන්න. දෙයබුදුන් විශ්වාස කරනවා සෑහෙන. පොලිසිය කියන්නේ සබහා ධර්මත්ව කියන රැකියාවක් කියලා. වාරයට නිදාගන්නේ පොලිස් දාරකින්ද කියලා. ඒතකොට පොලිස් ප්‍රතිින්ද තමයි රටේ මිනිස්සු සන්තෝෂෙන් ඉන්නේ නිදාගන්නේ පාර බයන්නේ පොලිස් ප්‍රතිින්ද කියලා. ඒක පොලිස් ප්‍රතිට තියන්න ගන්න මේක සබහා ධර්මෙන් තියන්න කරන්න ඕනේ. මට වුණත් මං කියන්නේ මගේත් ඇප්ලිකේෂන් එක මං දන්නේ සබහා ධර්මෙට. ආ කිව්වොත් කරන වික්‍රමරත්න බොහොම කනකාටුකුත් මං යනවා නේද? ඒ කියන්නේ මං දන්නවා එතනදී සබහා ධර්මෙම ප්‍රතික්ෂේප කරයි කියලා. මං යන්නේ එහෙම තමයි. නමුත් විශ්වාසයෙන් ලොකු අවස්ථාවක් තියෙනවානේ මේ වෙලාවේ ඔබතුමා තරම් කැපකිරීමක් කරේ නැහැ. වැඩි එළියට එන්නේ නැතුව මේ දේවල් ඔක්කොම යාන්ත්‍රණය අරගෙන ගියා. බොහෝ වෙනසක් පොලිසිය තුල ඇති වෙලා තියෙනවා. මේමයි තමයි කියන්නේ චන්දන වික්‍රමරත්න කියන චරිතය ගත්තා. අවුරුදු 34ක ජ්‍යෙෂ්ඨ පොලිස් නායක වශයෙන් පළපුරුද්දත්වයෙන් නිරතයි. එතන මම කියන්නේ මං මට අයිති නැවිලා. මම අයිති පොලිස් දෙපාර්තමේන්තුව සමාජයටයි රජයටයි ඇවිල්ලා. එතකොට ඒ තමයි තීන්දුව කරන්න ඇවිල්ලා මගේ තියෙන පළපුරුද්දේ මගේ තියෙන මකර හැකියාව තියෙනවනේ ඒක ප්‍රයෝජන ගන්න ඕන කියලා. අවුරුදු දහසක් විශ්‍රාම ගියට පස්සේ ඉතරයි මට මාව අයිති ඉන්නේ කියලා. එතකන් මම මොකද්ද ඒ මාව මෙවලමක් විදියට මම මහජනතාවට පොලිසියට රජයට බාර දීලා තියෙනවා හසුරන්න කියලා. ඒක තමයි මට කියන්න තියෙන එක. පොලිසිය පහළ නිලධාරීන් ඉන්නවා ගොඩක් පීඩනය තියෙනවා. කියා ගන්න බෑ. අසාධාරණ වෙනවා. දකින්නවා. කොයි කියලා පැමිණිලි කළා මගේ ඊළඟ ප්‍රොමෝෂන් එක නැති කරගන්න ඉන්න ඕනෙත් නෑ. පහළ ඉන්න ගොඩක් අය ඉන්නවා. මොකද්ද ඔබතුමාට කියන්න තියෙන්නේ මේ අයට? පොලිසියන අවංක නිලධාරී ටිකට මොකද්ද කියන්න තියෙන්නේ? අවංක නම් හෘද ශාස්ත්‍රික වැඩ කරනවා නම් බය වෙන්න එපා. එචරයි. රකින්නවද මොනවා හරි ප්‍රශ්නයක් ආවොත්? රකිය යුතුයි. අනිවාර්යෙන්. රකිය නැත්තම් මොකද්ද මේ පොලිස් ප්‍රතිතන්ත්‍රයේ තියෙන කාර්යභාරය මොකද්ද? බලාපොරොත්තු ඒකෙන් නේ මම තාත්තා කෙනෙක් වගේ දරුවෝ බලා ගන්න වගේ බලා ගන්න ඕනේ. පොලිස් 85000ක් ඉන්නවනේ 85000ම එක සමාන මගේ දරුවෝ ඇවිල්ලා. එතන සමහර අය ඉන්න පුළුවන් ඇවිල්ලා හොඳයි ඉන්න පුළුවන් ඇවිල්ලා දංකාරයි ඉන්න පුළුවන් ඇවිල්ලා නරකෙච්චා ඉන්න පුළුවන් ඇවිල්ලා. එතකොට ඒ එක එකන සම්බන්ධව මම පියෙක් දරුවෝ බලා ගන්න වගේ බලා ගන්න ඕනේ කියලා. එතෙන්දී ඇවිල්ලා මම මේ සම්බන්ධ තියෙන ගත්ත මගේ ප්‍රොමෝෂන් එක නැති වෙන්න පුළුවන් නැත්නම් මගේ ඊළඟ තන්ත්‍ර නැති වෙන්න වැඩ ගන්නවා නම් එතකොට මට ඒක කරන්න බෑනේ ඇවිල්ලා. ඒ දැමුදිස්සෙ ඉන්න ඕනේ ඇවිල්ලා අපි නැති වෙන තියෙන දේවල් වැඩි ඇති වෙන තියෙන දේවල්ට වඩා කියලා. එහෙම ගියොත් විතරයි අපිට මේ වගේ බර රැකියා නිලධාරීන් රකා ගන්න පුළුවන්. මේ වැඩසටහන ගොඩක් වෙලාවට මිනිස්සුන්ට දෙයක් අවසාන ගන්න ඉතුරු කරන දේවල් අපි ගොඩක් ප්‍රශ්න විදිහට යොමු කරන්නේ. ඔබතුමාගේ දැන් අවුරුදු 34ක පොලිස් දිවියේ. ඒතර gedara කොහොමද බැලන්ස් කරගත්තේ? ඒ කියන්නේ ආයෝගිකව වෙලාව වෙන් කරන්නේ නැහැ කියලා චෝදනා එනවා. ඔයාලට මම හොඳ උදාහරණයක් දෙන්නම්. මම ඩීආයි විදිහට මම උසස්ම ලැබුවා. ඉතින් උදේ පණිවිඩය ඇවිල්ලා මම එතකොට දුරකථන පණ හම්බෙලා එනකොට පොඩි එකෙනා බාත්රූම් එකට ගිහිල්ලා එළියට එනවා. ඉතින් අම්මා ඉඳන් ගෝ එයාට ඇවිල්ලා මේ තාත්තා ඩීආයි උනායි කියලා. එයා මගෙන් ඇවිල්ලා අද ඉඳන් ගෙදර ඉන්න පුළුවන්ද කියලා ඇවිල්ලා. මං කෝවා ගෙදර ඉන්න හම්බෙන්නේ නැහැ කිව්වා. ඒක කියලා වැඩක් නැහැ කියලා යන්න ගියා එයා. එතකොට නෝන මගෙන් ඇහුවා මගේ තරුව වෙන්න මේකද ඔයාට හම්බුනේ කියලා ඇවිල්ලා ඩීආයි උනායි කියලා මේ SP කාර නම් තිප් එක වෙන්න මගෙන් ඇහුවා මේකද ඔයාට හම්බුනේ කියලා වැඩි වෙලා තියෙන මෙච්චර නෑ නෑ වෙන්න ඇවිල්ලා තරුව හරි දැන් මේ නෑ හරි නෑ නෑ ජනරජි ජනරජි වෙන්න මේකද ඔයාට අලුතෙන් හම්බුනේ කියලා මගෙන් ඇහුවා ඇවිල්ලා හරි එතකොට මේ SP කාර නම් මම මේ ගහගෙන ජනරජි ඇවිල්ලා එතකොට ඔයා හිතාගන්න මම පොලිස් දහරක් කියලා තියන්නේ ගෙදරින් එළිය ඇවිල්ලා ගෙදර ඇතුළේ ඇවිල්ලා මම ඇවිල්ලා මගේ වයිෆ්ට ඇවිල්ලා මම ස්වාම පුරුෂ ළමයින්ට තාත්තා ඒක ඇච්චර ඒගොල්ලන්ට මම පොලිස් දාරෙන්වත් යාළුවන්ට ඒ පොලිස් දාරෙන් කෙනෙක්වත් නෑ ඇවිල්ලා ඒ දෙක වෙනස් වෙයි මම ඒකයි කියන්නේ ගෙදරයි සතුටුද අනිවාර්යෙන්ම සතුටුයි ඒගොල්ලෝ ආඩම්බර වෙනවා මම කියන්නේ ඒකයි සතුටුයි උන්ටනේ ඒගොල්ලෝ ආඩම්බර වෙනවා මගේ දරුවන්ට අපි තාත්තා අහවලා කියලා කියන්න ආඩම්බරෙන් කියන්න ඕනේ ඒකට ඒගොල්ලෝ යාළුවා කියන්නේ නැහැ නේ කියලා උඹලා තාත්තා ඇවිල්ලා ඕගොල්ලන් තාත්තා මේ වගේ කෙනෙක් අහවල් කියන්නේ නැහැ නේ ඇවිල්ලා
ඒගොල්ල ආඩම්බරන ඒගොල්ල තාත්තා කෙනෙක්. එතන වාගේ බිරිඳ කිව්ල ආඩම්බර මගේ සම්පූර්ණ මේ එක්කෙනෙක් කියලා. කවුරු එක්කෙනෙක් කිව්වද වාගේ ඔහොම කිව්වට වාගේ හස්බන්ඩ් ඇවිල්ලා හොරගම් කරලා අර වාගේ කිව්ව නම් නිය කිව්වත් කැමති නෑ කියලා. එතකොට මම කියන්නේ මම ආඩම්බර වෙනවා මගේ දරුවන්ට විතරයි මම ආඩම්බරයක් ලබා දීලා තියෙනවා. ඒගොල්ල ඒක තමයි මට තියෙන ලොකුම දේ ඇවිල්ලා. මගේ අවසාන ප්‍රශ්නේ ප්‍රශ්නයක් නෙවෙයි. රටේ පුරවැසියන් මොකද්ද කියන්න තියෙන කොට. අපි හීන දකින්න ඕන ඇවිල්ලා. මමත් ඇවිල්ලා හීන දකින්න කෙනෙක් ඇවිල්ලා. මගේ හීනේ තමයි ඇවිල්ලා සමාජයේ ඉස්සලම කිව්වා කි සෑම කෙනෙකුට සමාජයේ අයිති වෙන සමාජයේ සෑම කෙනාම අයිති වෙන සමාජයක් බිහි වෙන්න ඕන කියලා. ඒකෙදි උදාහරණයක් වශයෙන් මම ගත්තොත් මට දවසක පුළුවන් වෙන්න ඕනේ ආණ්ඩුවේ තියෙන බස් එක නැගලා ගිහිල්ලා ඔය පිටකොට තියෙන මැනින් මාකට් එකට ගිහිල්ලා ඇවිල්ලා එලුටියක් කරගෙන බස් එකේ නැගලා ගෙදර ගිහිල්ලා යන්න ඇවිල්ලා. තොර ඉන්න අයට කඩේ ඉන්න අයට බස් එකේ මාව කවුරුත් අදාළ නැහැ ඇවිල්ලා. හැමෝම ඔක්කොම එකයි වෙලද එතකොට. සමාජය ඔක්කොම එක හා සමාන ඇවිල්ලා හැමෝම ගෞරවයෙන් ජීවත් වෙන බොහොම සුපරීක්ෂාකාරී සමාජයක් කියලා. අන්නේ තත්ත්වය තමයි මගේ හීනේ ඇවිල්ලා. මම උත්සාහ කරන්න ඇවිල්ලා අන්නේ හීනේ සවා කරලා දෙන්න ඇවිල්ලා. සෑම කෙනාටම වටරාකමක් තියෙන සමාජයක් බිහි කරලා දෙන්න ඇවිල්ලා. ඔබතුමන් නම් පුළුවන් මේ කොහොමත් වැඩි කවුරුත් හඳුරන්නේත් නැහැ වැඩි එළියට එන්නෙත් නැහැ නේ. ඉස්සරහටත් එන්න බලාපොරොත්තුවකුත් නැද්ද වැඩි? මං කිය මට කතා කරන්න බෑ කියලා ඉච්චා. පොලිස්පති මං මොලි පා ආරම්භයේ කිය පොලිස්පති කියන කෙනා තනතුර මහජනතර දැනිය යුතු දෙයක් විතරයි ඒවිල්ලා. දැකිය යුතු දෙයක් නෙවෙයි ඒවිල්ලා. ඒකට තමයි මාධ්‍ය ප්‍රකාශය කියන්නේ. උදාහරණයක් වශයෙන් අපි අජිත් රොණ මහත්තයා ගන්න. කොවිඩ් එකේදී විශේෂ සේවයක් කරා ඒවිල්ලා. ඒක ඇවිල්ලා ඒ දක්ෂතාවය මට නැහැ ඇවිල්ලා. ඒක තමයි ඒ සඳහා හැකියාව තියෙන දක්ෂින් දාලා ඒ කොවිඩ් එක සම්බන්ධයෙන් මහජනතාවට ඒ බියවි කෙන ආකාරයට රෝගියේ බරරුම් කරන බිරට දුන්නේ ඇවිල්ලා. ඒ වගේ පොලිසිය සම්බන්ධ මොනවද තියෙනවා මාධ්‍ය ප්‍රකාශක කතා කරගෙන ඉන්නවා. අපි එකක් තියෙනවා. මාධ්‍යත් එක්ක අපි පොඩි අඩුවක් තියෙනවා සම්බන්ධය ඇවිල්ලා. මීට වඩා මීට සම්බන්ධය වැඩි කරන්න ඕනේ කියලා මම කල්පනා කළේ ප්‍රාදේශීය වට්ටමින්. ඊට වඩා මොකද මිනිසුනත් මම කිව්වේ පොලිසියන කාර්යයන් දැනගත්තම සම මහජනතාවට ශක්තියක් එන්නේ මෙහෙම දෙයක් වෙනවා කියන එක ඇවිල්ලා. ඒක ඇවිල්ලා මාධ්‍යින් කරගන්න ඕනේ දැන්. අපි කරන්නේ අපිට අඩුයි ඒක ඇවිල්ලා. මන්දකින් හුඟක්ලඩේ අඩුව අපිට හදන්න වෙනවා ඉස්සරහට. රටේ වැඩ බලන පොලිස්පතිතුමා විදිහට මේ රටේ දරු පරපුරට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය ඔබතුමා? අපි හැමතිස්සෙම පුරුදු වෙන්න ඕනේ ඇවිල්ලා සිහින මවන්න ඇවිල්ලා. යමක් කරන්න ඕන ඉස්සෙල්ලා ඒ සම්බන්ධව හීනක් විතර මවලා ඒක කොහොමද සාර්ථක කරන්න හීන පාර මවතක් හදලා ඊට පස්සේ කරපු දේ ඒක ප්‍රායෝගිකව කරන්න පුරුදු වෙන්න ඕනේ ඇවිල්ලා. හැමදෙස්සෙම පුරුදු වෙන්න ඕනේ ඇවිල්ලා කළ හැකි දේ නෙවෙයි නොකළ හැකි දේ කරන්නයි පුරුදු වෙන්න ඕනේ ඇවිල්ලා. කළ හැකි දේ හැමෝටම කරන්න පුළුවන් ඇවිල්ලා. අපි උත්සාහ කරන්න ඕනේ නොකළ කරන්න බැරි දේවල් කරන්න. එතෙන්දී අපිට ඒක සාර්ථක නොවුණත් අපිට සන්තෝෂ වෙන්න පුළුවන් ඇවිල්ලා ඒ යමක් උත්සාහ කරයි කියලා. ඒකින්ද මම කියන්නේ ඇවිල්ලා හැමදෙස්සෙම තමුන්ට යමක් කරන්න පුළුවන් තමුන්ට උපන් ශක්තියක් තියෙනවා ඒ ශක්තියෙන් මම වැඩ කරනවා කියලා ඒ හැඟීමෙන් වැඩ කරන්න. එතකොට තමයි ඕනෙකට සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මම දරුවන්ට උනත් කියන්නේ තමුන්ගෙන තමුන් ආඩම්බර වෙන්න ඕනේ ඇවිල්ලා. පුළුවන් නම් උදේට කන්නඩියක් ගෙදරින් ඉස්සරහට යන්න ඉස්සලා කන්නඩියක් අල්ල ගන්න ඇවිල්ලා. යන්න ඉස්සලා බලන් ඇවිල්ලා කන්නඩියෙන් පේන්නේ කවුද කියලා. අන්න එයාට වැඳලා යන්න ඇවිල්ලා. ඉතින් පේන්න ඇවිල්ලා තමුන් කන්නඩියම තමුන්ගෙන බලන්න. එතකොට පහුන් වඳින්න ඕන ඇවිල්ලා පෙන්නන්න ඕනේ මේ තරම් දක්ෂ කෙනෙක් මේ තරම් හැකියාව කෙනෙක් මම දැකලා නැහැ කියලා එයාව ආදර්ශනය යන්න ඇවිල්ලා. ඉතින් මම කියන්නේ ෂරත ආදර්ශ ගන්න එපා තමුම ගන්න ඇවිල්ලා ශක්තියක් විදිහට ඇවිල්ලා. ඒක තමයි මට දෙන්න තියෙන පණිවිඩය ඇවිල්ලා. තමා අතට තමාත මේ සෙවනල්ල කියන්න පුළුවන් අත්තාහි අත්තනෝ නාතෝ කියන්න පුළුවන් කැමති විදිහට අපිට හොන පණිවිඩයක් ලබා දෙනවා පොලිස්පතිතුමා. මම හිතන්නේ අපේ අරමුණ ඇවිල්ලා හැම දවසකම අලුත් දෙයක් අලුත් මානයක් ඔස්සේ ටෝක් පිච් චතුර මෙහෙමන එක ඔබට දෙයක් සමාජයට දෙයක් ගන්න ඉතුරු කරන්නට ඇති. මේ රටේ වැඩ බලන පොලිස්පතිවරයා විදිහට වැඩිම කාලයක් සේවය කරලා තියෙන්නේ එතුමා. අවුරුද්දකුත් මාස 4ක් වෙනවා. මීට ඉස්සෙල්ලා හිටපු පොලිස්පතිතුමා ඊළඟ කෝන් මහත්මයා මාසික කාලයක් වැඩිම කාලයක් වැඩ බලන තනතුරෙන් ඉඳලා තියෙනවා. හැබැයි වැඩ බලන තනතුරේ එතුමා ප්‍රධාන මැතිවරණ දෙකක් මෙහෙවලා තියෙනවා. ඒ වගේම ආණ්ඩු දෙකක් එක්ක වැඩ කරලා තියෙනවා. වැඩ කරමින් ඉන්නවා. ඒ වගේම රටේ පාතාල මර්ධනය සහ අනිකුත් ක්‍රියාකාරකම් බොහොම සක්‍රියව සිදු කරනවා පේනවා. අලුත් පණක් පොලිසියට ඇවිල්ලා තියෙනවා. අලුත් ජවයක් ඇවිල්ලා තියෙනවා. පාතාල මර්ධනය සිද්ධ වෙනවා. කුඩුකාරයෝ ටික අල්ලනවා. අපේ බලාපොරොත්තුවක් වෙච්ච දේ ඒ ටික. එතනින් පස්සේ තියෙන්නේ සාධාරණව වැඩක් කරගන්න පුළුවන්. ගියන් පස්සේ බොහොම වෙන්දට වඩා තිබිච්ච තත්ත්වයට බොහෝ එහාට ගියපු ශක්තිමත් සක්‍රීය වැඩ කරන පොලිසියක් කියන එක. ඉතින් එතනදී එතුමා තෙතක් නැහැ කියලා සඳහන් කර සිටියා. අපිත් එක්ක සම්බන්ධ වුණේ අද දවසේ වැඩ බලන පොලිස්පතිතුමා සීඩී වික්‍රමරත් මහත්මයා, චන්දන වික්‍රමරත් මහත්මයා. බෙහෙත්ම ස්තුතියි ඔබතුමාට.